සංදියෝක්ෂ මොහොතම අද ලෙක්චර් කරන්න කියන්නේ පරිසර නීතිය සහ අපකින මාතෘකාව යටතේ එතකොට අද ලෙක්චර් එක කරන්නේ මාලක පල්ලියගුරුගේ මහත්මයා එතකොට මාලක අයියා කියන්නේ අපේ ශ්‍රී ලංකා සම්මන සංගම් සංසදියේ ආරම්භක උපසභාපති එතකොට එයාට සම්මනල්ලු වගේ මානි සභාධර්මයේ උපන්නේ ගොඩක් ලොකු දැනීමක් තියෙන කෙනෙක් එතකොට ඒ වගේම මාලක අයියා කැලණි විශ්වවිද්‍යාලයේ ශුද්ධ ජීව විද්‍යා පිළිබඳ විද්‍යා උපාධිය හදාරලා තියෙනවා ඒත් එක්කම නීති විද්‍යාලයේ නීතිය හදාරලා දැන් නීති විද්‍යාවට ඉක්විති වැඩ කරනවා ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරමින් ඉන්නවා ඊළඟට වර්තමානයේදී අපේ සංගමේ නීති උපදේශක තුමා විදිහට කටයුතු කරනවා එතකොට මම නම් ඉතම ගරුවෙන් ආරාධනා කරනවා මාලක අයියට ලෙක්චර් එක ආරම්භ කරන්න කියලා बहुम स्तुति रूपवाल मल्ली हेमोटवास परिसर वेदी अभी सीएलु दिनाटम इतर आकार दवसा मे मातृका एक अदालत व्यक्ति निशा मतरी पटांगा हेतु वोट मत के හරියටම වසරකට පෙර ආතුව අද වගේ දවසක ශ්‍රී ලංකාවේ දුර්ලභ කළු කොටි මරණයක් වාර්තා වුණා. ඉතින් පරිසරය එහෙම නැත්නම් ජෛව විවිධත්වය මේ කියන සාධක මේවත් එක්ක ජීවත් වෙන අපිට නීතිය කියන දේ ඊටාම වැදගත් වෙනවා ඇති කියලා මම හිතන්නේ. මොකද නීතියක් නැතුව किसीम संरक्षण इद्रिगमन नह कियन का मगे हंगे इतन ए आरंभ तेक् मम यमुना अद अपे मातृकाविन परिसर सह परिसर नीति सह अपकियन कालोचित ते मावट ममगे स्क्रीन का शेयर करना परिसर नीति मालगा समय डिस्टर्ब कर हिता सेशन रिकॉर्ड देना अद मट ओ रिकॉर्ड देना सेशन रिकॉर्ड देना राइट राइट ओके परिसर नीति परिसर आरक्षा के लिए अति वन हृदयांग अवस्था वे निसा बिहु अनागत यदि बिहु वन मूलधर्म पद्धति आक एवगेम जातिक जात्यंतर वशेन उद्गत वन भौतिक एवगेम सामाजिक व संकीर्ण पारिसरिक गटलु संदहा पिलियाम सेवीमक विदियट अपिट परिसर नीतिय हंदुन्वन्न पुलुवन् एवगेम परिसर नीतिय कियला कियन्ने परिसरयट युक्तिय हितु किरीम संदहा सकस् वूवक् विशेषयेन्म परिसरय कियन साधकय गत्तम मिनिसाद परिसरय साधकयक् वेन निसा परिसरय नेतु अपिट जीवत् वीमट बहै कियन एक मिनिसा पशु कालिन तेरुम गन्न अपि इदिरियेदी एक गन कथा करनवा अनिवार्यम परिसरयट युक्तिय इष्ट किरीम मिनिसा वशयेन अपगे युतुकमक् मेन वगकीमक् कियन एक पशुकालीन ए कियन्ने मानव प्रगमने इतामत् म्यातकदी तमयि अपि मेक हंदुनागन्ने अपि ए संबंधयेन इतिरेदी कथा करमु परिसर नीतिय ताक्षणिकव संकीर्णयि नमुत् महजनता वशयेन एहेम नैत्तम्
විශේෂයෙන්ම පරිසරවේදීන් වශයෙන් අපි සියලු දෙනා අඩුම තරමේ උත්සාහයකට යෙදෙන්න ඕනේ මොකද්ද මේ පරිසර නීතිය කියන එක හඳුනා ගැනීමට පරිසර නීතියක අවශ්‍යතාවය අපිට දැනෙන්න පටන් ගන්න ආකාරය අපි බලමු කොයි ආකාරයකද මේක ලෝක ඉතිහාසයෙන් අපිට දකින්න පුළුවන් කියලා 1912 වර්ෂයේ ජපානයේ ටොයෝමා කියන ප්‍රාන්තයේ හැදෙනවා අමුතු ආකාරයේ ලෙඩක් මේක ජපන් භාෂාවෙන් ඉටායි ඉටායි රෝගය එහෙම නැත්නම් ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරොත් it hurts සිංහලෙන් කිව්වොත් බුදු අම්මෝ මට රිදෙනවා වගේ තේරුමක් තමයි මෙතන තියෙන්නේ ඇතර මොකද මේ අවස්ථාවේදී උනේ ටොයාමා ප්‍රාන්තයේ ටොයාමා ප්‍රදේශයේ තිබුණු පතල් වලින් කැඩ්මියම් කියන මූලද්‍රව්‍ය ගංගාවලට එකතු වෙනවා බැර ලෝහයක් මේ මූලද්‍රව්‍ය ජලය හරහා මිනිසුන්ගේ ශරීරගත වෙනවා අස්ති මෘදු වීම එවගේම වකුගඩු ක්‍රීම වගේ රෝග තත්ත්වයන්ට මිනිසුන් මුහුණ දෙන්න පටන් ගන්නවා ජපානයේ පසු කාලීනව මේ අවස්ථාව හඳුන්වනවා ජපානයේ පරිසරයෙන් උගත් පාඩමක් විදියට ඒ වගේම 1930 පරිසර නීතියක අවශ්‍යතාවය තවදුරටත් අපිට දැනගන්න වර්ෂයක් වෙනවා वीडियो नरंबल destruction that crashed over the golden plains, choking the life out of everything. Some of the states and the love, but most stayed. Starts a Sunday, November 18th, 7 Central, Bolivia, ඔබේ දොටුවේ 1930 දශකයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වූ ඩස්ට් බෝල් කියන පාරිසරික සංසිද්ධිය. තනිදා ප්‍රදේශ මුළුමනින්ම වගේ නිරාවරණය කෙරුණා තිරුගුව ගව සඳහා. ඉතින් මේ නිරාවරණය සිද්ධ වුණා සිද්ධ වීම කිසියම් ක්‍රමවේදයකට අනුව සිද්ධ වුණේ නැහැ කියන එක තමයි පසු කාලෙම ඇමරිකාව ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ හේතුව නිසා ඊටම විශාල බිම් ප්‍රමාණයක් හිරුවෙලියට නිරාවරණය වෙනවා. ඒ වගේම අධික තාපයකට නිරාවරණය වෙනවා. ඒ වගේම දැඩි සුළඟකට නිරාවරණය වෙනවා. මේ හේතු නිසා මේ ඩස්ට් බෝල් කියන ඒ කියන්නේ දූවිලි කුණාටු අඛණ්ඩව වසර 10ක පමණ කාලයක් පුරා ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවලට බලපෑම් එල්ල කරනවා. ඒ වගේම 1943 වර්ෂයේ ලොස් ඇන්ජලීස් නුවර ඒත් ඇමරිකා එක්සත් ජනපදයේමයි ලොස් ඇන්ජලීස් නුවර ඇති වෙනවා ලොස් ඇන්ජලීස් කිලර්ස් මොග් කියලා තවත් ඒ ආකාරයෙන්ම
දුමාරයක්. 1943 කියන්නේ දෙවන ලෝක යුද්ධයේ මැද කාලේ. ඉතින් ඇත්තටම ලොස් ඇන්ජලීස් වාසීන් හිතන්නේ මේ ජපානයේ නෙල්ල වෙන රසායනික අවි ප්‍රහාරයක් කියලා. ඉතින් නමුත් පසු කාලීනව මේ සම්බන්ධයෙන් කරපු අධ්‍යනවලදී හෙළි වෙනවා ඇත්තටම ඒ දුමාරය ඇති වෙන්නට හේතු වුණේ ඒ වෙනකොට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ තිබුණු අධික වාහන ප්‍රමාණය සහ ඉතා වැඩි වශයෙන් සක්‍රීයව සිදු කෙරුණු ගල්ලංගුරු ආශ්‍රිත කර්මාන්ත හේතුවෙන් කියලා. ඒ වගේම ඊට පස්සේ 1948 මේක පරිසර නීතියක අවශ්‍යතාවය ලෝකයටම දන්වපු එක්තරා ප්‍රබල සිද්ධියක් වුණා. අපි ඒ සිද්ධිය කොමක්ද කියන්න පොඩ්ඩක් නරඹලා ඉමු. අපිට වීඩියෝ එකේ වොයිස් ඇහෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයාගේ Zoom එකකින් වොයිස් ෂෙයා කරන්න ඕනේ. එතකොට අපිට වීඩියෝ එකේ වොයිස් ක්ලියර් ඇහෙන්නේ. Zoom එකේ උඩ ඔප්ෂන්ස් වලට ගිහිල්ලා වීඩියෝ එකේ සවුන්ඩ් ෂෙයා කරන්න ඕනේ. වීඩියෝ ඔප්ෂන් එකේ නේද? මල්කයි ඔ දැන් දැන් හරියට බලන්න. In 1948, Denora, Pennsylvania, a small mill town housed 14,000 residents, many who worked at one of the local industrial plants. But the town's very livelihood would be its ultimate terror during the final week of October 1948. The two plants in Denora, the American Steel and Wire and the Denora Zinc Works, were both owned by U.S. Steel and had been operating for years. So the town was no stranger to smoke pouring into the sky. But little did the people know, the gases were highly toxic. Everything from sulfuric acid to nitrogen dioxide to fluorine. Usually those gases would clear within hours. But on October 27, 1948, the smog rolled in and submerged the town for five straight days, testing the limits of the people to their livelihood. The smog killed 20, sickened a third of the town, and for some, left a lifetime of health problems. The deadly smog cleared Denora on October 31st, 1948, but the damage was done. The nation saw the worst of what air pollution can do to its people. That week in Denora pushed local and state agencies to enact pollution laws. And eventually, the federal government followed suit and passed the Clean Air Act in 1970, limiting emissions entering our air. ඒ ඔබ දුටුවේ 1948 ඒත් ඇමරිකා එක්සත් ජනපදයේම ඇති වුණු ඩොනෝරා දුමාරය. ඇත්තටම මේ සංසිද්ධිය ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වායු දූෂණය පැත්තෙන් ගත්තම භයානකම ඒ වගේම දරුණුතම අනතුර විදිහට සලකනවා. අදට ඩොනෝරා ප්‍රාන්තයේ මේ සංසිද්ධිය සමරන්නට කෞතුකාගාරයක් පවා ඉදිවිලා තියෙනවා. එක්දස් නමසය 52 එංගලන්තයේ ඇතිවුණු The Great Smog එහෙම නැත්නම් මහා දුමාරය සම්බන්ධයෙන් මම හිතන්නේ බොහෝ දෙනෙක් අසා ඇති. අපි ඒ සම්බන්ධයෙන් උත් පොඩ්ඩක් බලලා ඉමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. And now a page from our Sunday morning almanac, December 9th, 1952, 66 years ago today, the day a killer smog finally lifted over London.
A thick, cold fog had settled over the city 4 days earlier, trapping dirty smoke from the coal fires most residents relied on for warmth. The dangerous smog turned day into night, grinding ground transportation almost to a halt and sending thousands to the hospital. 4,000 people died in 3 weeks. And as many as 12,000 are estimated to have died from its lingering effects. Though London's air is, by and large, cleaner and safer now, smoggy days occasionally still return. A flashback, perhaps, for older Londoners, for whom the memories of the 1952 blackout are anything but dim. පුද්ගලින් 12,000කට මරු කැඳවීමෙන් ලන්ඩන් නුවර ඇති වුණු මේ මහා දුමාරය ඇති වෙන්නට මූලික හේතුව වුණා කියලා දැනට සැලකන්නේ ගිනි උදුන් වලින් ඒ කියන්නේ නිවාස වල රස්නේ ඇති කර ගැනීමට තාපය සීතල නැති කර ගන්නට දැල්වපු ගිනි උදුන් වල ගල්ලංගුරු වලින් නිකුත් වුණු දුම නිසා ඒ දුම කාලයක් තිස්සේ වායුගෝලයේ ඉහළ වායුගෝලයේ තැන්පත් වෙලා බැක්වර්ඩ් සයිකලොන් එකක් ඒ කියන්නේ නැවත වරක් පොළව දෙසට යොමු වුණු සයිකලොන් එකක් ආකාරයට ලන්ඩන් නගරය මතටම පතිත වීම නිසා ඇති වුණු ඛේදවචකයක් විදිහටයි මේ ලන්ඩන් ස්මොග් එක සලකන්නේ. දැකලා තියෙනවද ගඟක් ගිනි ගන්නව කවදාකවත් ජීවිතේ කිසිම කාලයක? අපි බලමු එක පාරක් නෙමෙයි 14 වතාවක් ලෝකයේ ගිනිගත් ගඟක් ගැන. Prior to the late 1960s, there was no federal legislation to protect the environment. A number of events led to a shift in the American consciousness. One of these events occurred in the summer of 1969 when the Cuyahoga River caught fire. Starting in the 1860s, the city of Cleveland dumped its raw sewage directly into the river. Industry also dumped flammable liquids such as oil and gasoline. All these pollutants created floating oil slicks that caught fire a total of 9 times since the late 1800s. In 1951, the Ohio Water Pollution Control Board was created. It became unlawful to pollute any river without a permit. However, permits were granted to industries that existed on rivers already designated for industrial use. The largest of the fires occurred in 1952 with an estimated $1.5 million in damages. Yet this fire was only covered in the local newspapers. It did not capture the American public's attention. By the 1960s, the river was dead. It had no oxygen, plants did not grow, and fish did not thrive. On June 22, 1969, a pile of oily debris caught fire from an overhead rail car. It floated down the river and only burned for 24 minutes. The fire was put out before any photos of the blaze could be taken. The only images of the event showed crews hosing down the remaining smoldering timbers. While the 1969 fire was not a dramatic event, the environmental movement was already smoldering. America was primed to react. Time magazine printed images from the earlier, more dramatic 1952 fire. These were images of a river engulfed in a towering inferno. These images went viral across the nation. America ignited. It was the summer of 69 and the Cuyahoga River was on fire. The Cuyahoga River fire of 1969 coalesced with our nation's budding environmental awareness to form the Federal Clean Water Act and the body of environmental law that we know today. Today, the Cuyahoga River is protected and is given special attention through the Heritage River Program. Most of the fish population has returned. Today, the Cuyahoga serves as a source of pride for the people of Cleveland. Cuyahoga Nadia, itihasi 14 වතාවක්
ගිනි ගැනීම වලට ලක් වෙනවා. එතකොට මේ සිදුවෙච්ච ගිනි ගැනීම් වලින් 1952 ඇති වුණු ගින්නෙන් ඩොලර් මිලියන 1.3ක් තුනක හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම 1912 ඇති වුණු ගින්නෙන් ජීවිත පහකුත් නැති වෙනවා. දැන් අන්තිමට 1969 ඇති වුණු ගින්නට හේතු වුණේ ඒ ගඟ උඩින් ගියපු කෝච්චියකින් වැටුණු පොඩි අඟුරු කෑල්ල. ඒ අඟුරු කෑල්ලකින් ගඟක් ගිනි ගන්න තරම් එතකොට හිතන්න මේ කයහෝග නදියේ කොයිතරම් ප්‍රමාණයක තෙල් රැඳිලා තියෙන්නේ ඇද්ද කියලා. ශ්‍රී ලංකාවේ වැදගත් පරිසර නීතියක් තමයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පනත. මහවැලි කලාප තුල පරිසර සංරක්ෂණය හා කළමනාකරණය, මහවැලි කලාප තුල පවතින ජල සංචිත කර්මනාකරණය සමයි. මහවැලි කලාප තුල පාංශු සංරක්ෂණය කියන මේ කරුණු මහවැලි අධිකාරී යටතට පැවරිලා තියෙන පරිසරය ආශ්‍රිත වැදගත් කරුණු කීපයක්. මම මෙතෙන්දී ප්‍රශ්නයක් අහන මම කැමති මයික්ස් ඔන් කරලා මට उत्तर की उत्तर प्रश्नकूत्न महान्य मत सिंहराज वनांतर पालने वे मुन नीति कटते मंकमती कौरहरी मेकट मत या दक्वन मन सिंहराज वनांतर प्रधान वशन मे जाति उर्म वन भूमि फनत यटते पालने वन वनांतर मे संबंधे वन संरक्षण नीति वन जीवी सॉरी वन सत्व वृक्षलता आज्ञापन तुवेनवाल नमूत वन संरक्षण डिपार्टमेंट वनांतर वर्गीकरण अटते हो वनजीवी संरक्षण डिपार्टमेंट संरक्षित प्रदेश वर्गीकरण अटते ऐतिवेन्नी नह सिंहराज वनांतर वेनम वनांतर पद्धति जाति उर्म वन भूमि पनते अटते पालने वन और मे पनते कार्य तमय जाति उर्म वन भूमि नम किरीम आरक्षा किरीम එවගේම රජයේ ඉඩම් වල පවතින සුවිශේෂ සිංහරාජයේ වගේ සුවිශේෂී පරිසර පද්ධති අනුනා ගැනීම, එවගේම ජාන සම්පත් හා ඒ විවිධ පරිසර වල පවතින වැදගත් ස්වභාවික ලක්ෂණ හඳුනාගෙන එම ප්‍රදේශ ජාතික උරුම වශයෙන් නම් කරලා පාලනය කිරීම. ඒතර වැදගත් ආකාරයක පනතක් ඒනට තාමත් මම හිතන්නේ අපි මේ පනතේ උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා. දීවරහා ජලද සම්පත් වනත මිරිදිය සහ කරදිය මසුන් ජලජ ජෛව විවිධත්වය ඒ වගේම දීවර රක්ෂිත මේ සම්බන්ධ සියලුම ප්‍රතිපාදන අඩංගු වෙන්නේ දීවරහා ජලද සම්පත් වනතේ. ඒතර දීවර කර්මාන්තය සඳහා බලපත්‍ර නිකුත් කිරීමත් දීවරහා ජලජ සම්පත් වනතේ එක් කාර්යයක්. 1999 අංක 35 දන්න ශාක ආරක්ෂණ පනත ශාකවල ආරක්ෂාව වෙනුවෙන් සියලුම ප්‍රතිපාදන අඩංගු පනත. ඒ වගේම ශාකවලට වැළඳෙන ලෙඩ රෝග වැළැක්වීම සඳහා ප්‍රතිපාදන සකස් කිරීම, නව ශාක හඳුන්වා දීම පාලනය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදනත් මෙන්න මේ පනතේ තමයි ඇතුළත් වෙන්නේ. තවත් අපිට ඉතාමත් වැදගත් වෙන පරිසර සම්බන්ධ නීතියක් තමයි පීඩන ක්‍රියාඥා පනත. මේක බොහෝම පරණ නීතියක්. ඔයගලට පේනවා 1862 තමයි මේ නීතිය හඳුන්වා දීම සිද්ධ වෙන්නේ. මේ අටතේ අපිට මහජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන අඩංගු වෙනවා. ඒ වගේම අපජලය, අසල්වාසීන් විසින් සිදු කරන ශබ්ද දූෂණය, ඒ විවිධාකාරයේ අර සාමකාමී ජීවත් වීමට එරෙහිව සිද්ධ වෙන පරිසර සාමකාමී ජීවත් වීමට ඇති වටපිටාව දූෂණය කිරීමට එරෙහිව අපිට මෙන්න මේ පීඩන ක්‍රියා ආඥා පනත යටතේ
නෛතික ක්‍රියාමාර්ග ගන්නට පුළුවන් නමුත් පනත සංශෝධනය වීමක් සිදු නොවීම නිසා තාම පවතින්නේ අර පැරණි දඬුවම් ක්‍රමම තමයි. ඉතින් ඒක නිසා මේ පනතේ දැනට වැඩක් ගන්න බැරි තත්යකට තමයි පත් වෙලා තියෙන්නේ. නමුත් මෙහි අඩංගු ප්‍රතිපාදන ඉතාමත් ප්‍රබලයි සංශෝධන වලට ලක් කරොත් අදටත් හොඳට පාවිච්චි කරන්න පුළුවන් නීතියක්. 1951 අංක 9 දරන ගස්හෙලීමේ ගස්හෙලීම පාලනය කිරීමේ පනත මේ පනත යටතේ තමයි ආරක්ෂිත වගාකරන ශාක ඇතුළුව ආරක්ෂිත ශාක විශේෂ කැපීම තහනම් කරලා තියෙන්නේ සහ අත්‍යවශ්‍ය අවස්ථාවන් වලදී මේ ගස් කැපීම සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක මෙන්න මේ ගස්හෙලීම පාලනය කිරීමේ පනතේ තියෙනවා මම මෙතන ඉඳන් ටිකක් ඉක්මනට යන්නම් මොකද අපිට ප්‍රධාන නීති තුනක් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන නිසා ඊට අමතරව අපිට රජයේ ඉඩම් ආඥා පනත සියලුම ගංගා ඇළදොළ වැව් ඇතුළු රජයේ ඉඩම් පාලනය වෙන්නේ මේ පනතෙන් පතල් හා පතල් කනින්න පුළුවන් කොහෙද පතල් කනින්න බැරි කොහෙද පතල් වල කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියන එක මේ පනතේ තියෙනවා ස්වභාවික නොවන වාරි මාර්ග සම්බන්ධයෙන් නීති අඩංගු වෙන්නේ වාරි මාර්ග ආඥා පනතේ වාරි මාර්ගයක් සකස් කරන්නේ කොහොමද පරිසර පද්ධතියක් අධ්‍යයනය කියන්නේ ස්වාභාවික පරිසරයක් හරහා අපි වාරි මාර්ගයක් සකස් කරනකොට බලන්න ඕන කරුණු කාරණා මොනවද කියන එක මේ පනතේ අඩංගු වෙනවා මේක එක්තරා ආකාරයක ප්‍රබල පනතක් ජල සම්පත් මණ්ඩල පනත ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජල සම්පත් ආරක්ෂා කිරීම ඊට අමතරව ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත වනාගම ප්‍රවර්ධනය කිරීමේ කටයුතු සියල්ලම පාහේ පැවරලා තියෙන ජල සම්පත් මණ්ඩලයට මේ පනත හරහා. ඒ වගේම ජල සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සඳහා ප්‍රතිපාදන සකස් කිරීමත් ජල සම්පත් මණ්ඩලය වෙත පැවරලා තියෙනවා මේ පනතෙන්. පාංශු සංරක්ෂණ පනත. කාදනය පාංශු කාදනය වැළැක්වීම ගං වතුර සහ නියන් වලින් පස ආරක්ෂා කිරීම වගේ දේවල් මේ පනත යටතේ සිද්ධ වෙනවා. ගං අතුර ආරක්ෂණ පනත. ගං අතුරෙන් හානි වන ප්‍රදේශ ආරක්ෂා කිරීම, ජල ගැලුම් ප්‍රදේශ නම් කිරීම තමයි මේ පනතේ ප්‍රධාන කාර්යය. ඊළඟට පරමාණුක බලශක්ති පනත යටතේ විකිරණශීලී ද්‍රව්‍ය ආනායනය, අපනායනය සහ ඒවා කොහොමද ඩිස්පෝස් කරන්නේ, කියන්නේ බැහැර කිරීම කොහොමද කරන්නේ කියන ප්‍රතිපාදන මේ පනතේ අඩංගු වෙනවා. ඊළඟට සෞඛ්‍ය සේවා පනත මහජන සෞඛ්‍ය සඳහා වැදගත් වන පරිසර අංග නියාමනය කිරීම මේ සෞඛ්‍ය සේවා පනත යටතේ තමයි සිද්ධ කෙරෙන්නේ. මහනගර සභා, නගර සභා, ප්‍රාදේශ සභා මේ පනත් සියල්ලම පරිසරය ආරක්ෂා කිරීම, පරිසර ගැටළු වලට පිළියම් සේම කසලහම ලබා කල්මනාකරණය කියන අරමුණු යටතේ බීමුනේ ඒවා. නාගරික සංවර්ධන අධිකාරියත් ඉහත පනත් තුනේම අඩංගු කරුණු නගර නාගරික පරිසර පද්ධති සම්බන්ධයෙන් සිදු කිරීම සඳහා බිහිවුණු පනතක්. ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථා පනත පහද්වීම් තෙත්බිම් නැවත අත්පත් කර ගැනීම ගොඩ කිරීම සම්බන්ධ ප්‍රතිපාදන තියෙන්නේ මෙන්න මේ පනතේ. කෘෂිකාර්මික භූමි ස්වාභාවික සම්පත් ආරක්ෂා කරමින් භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන ගොවිජන සංවර්ධන පනතේ තියෙනවා. ඒ වගේම ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය පනතේ ජලජීවි වගාව ජලජ සම්පත් සංවර්ධනය සම්බන්ධ ප්‍රතිපාදනය තුලක් වෙනවා. ඊළඟට අපිට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත තවත් එක්තරා වැදගත් පනතක්. පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය සහ වැඩි දියුණු කිරීම සිදු කරන්නේ කොහොමද? බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීම සහ බලශක්ති සංරක්ෂණය සඳහා අදාළ ප්‍රතිපාදන මොනවද කියන එක තියෙන්නේ මේ සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ Sustainable Energy Authority. ඊළඟට අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධයෙන් ප්‍රධානතම නීති දෙක. මේ දෙකෙත් පරිසරය හා ආශ්‍රිතව සිදු කරන වැරදි වලට දඬුවම් කරන්නේ කොහොමද කියන එක වගන්ති කීපයක දක්වලා තියෙනවා. සහ තවත් නීති බොහෝ සංඛ්‍යාවක් අපේ රටේ පරිසර නීතිය විදිහට තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ හොඳින් අහගෙන ඉන්න කියලා. මම එකම දේ කීප වතාවක් දැන් කීපයක කියන්න ඇති. ඒක තමයි අපේ නීතිය. මුල ඒ කියන්නේ දැන් මම විතරක් නෙවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රබල පරිසරවේදියෝ ගත්තම මම නීතිඥයෙක් වශයෙන් මගේ මතයත් බොහෝ දුරට ඒ හා සමානයි පරිසර සංරක්ෂණය කියන සාධකයේ සම්බන්ධයෙන් උත්සුක වෙන සියලුම දෙනා මම හිතන්නේ මේ මතයේ ඉන්නේ වන සංරක්ෂණය සහ වන ජීවි සංරක්ෂණයට ඇයි ආයතන දෙකක් අපි ඒක ගැන ඉස්සරහට කතා කරනකොට ඔයගලන්ට තේරෙයි අර මෙතන මම එකම දේ තැන්කීප එක කතා කරා වගේ එතනත් එකම දේ වෙනස් විදියට තැන්කීප එක කතා කරන්න සිද්ධ වෙනවා ඉතින් අපිට වෙලා තියෙන නීති ගොඩයි හැබැයි ක්‍රියාත්මක වීමක් නැහැ දැන් මේ අපි කතා කරපු නීති ටිකෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය 100ට 100ක්ම ආරක්ෂා කරගන්නට ප්‍රතිපාදන තියෙනවා ඉතින් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ නීති භාවිතා කරන්නේ කොහොමද එහෙම නැත්නම් මේ නීති සකස් වුණේ මොකටද දැන් විවිධාකාර ආයතන ගණනාවකුත් මම ඔබ සමග සාකච්ඡා කරා මේ නීති සම්බන්ධයෙන් සාකච්ඡා කරන වෙලාවේ මේ ආයතන සකස් වෙලා තියෙන්නේ මොකටද ආයතන වල බලාධිකාරය මොකක්ද කියන එක කොහෙවත් සාධනීය විදියට සාකච්ඡා වෙලා නැහැ කියන එකයි මගේ පුද්ගලික හැඟීම ඉතින් එහෙම වුණා නම් අපිට වන සංරක්ෂණයකට එක ආයතනයකුත් වනජීවි සහ වෘක්ෂලතා සංරක්ෂණය කියලා තවත් ආයතනයකුත් අවශ්‍ය වෙන්නේ නැහැ මගේ පුද්ගලික මතය ඒකයි අපි බලමු දැනට අපි දැන් ඉස්සලා කතා කරා ප්‍රධාන වශයෙන් අපි අද නීති තුනක් සම්බන්ධව අවධානය යොමු කරනවා කියලා පළවෙනි එක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 මෙහි 6 වන පරිච්ඡේදයේ 27.14 වන ව්‍යවස්ථාව මෙන්න මෙහෙම සඳහන් කරනවා ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට වැඩි දියුණු කළ යුත්තේය ඒ වගේම අපිටත් තියෙනවා යුතුයකමක් ස්වභාව ධර්මයේ සහ සමරණ ස්වාභාවික සම්පත් රැක ගැනීම සඳහා සමරණ ස්වභාව ධර්මයේ සහ ස්වාභාවික සම්පත් රැක ගැනීමද ශ්‍රී ලංකා වාසී සෑම තනතුරකම යුතුයකම වන්නේය මේ දෙකම සංකල්ප දෙකක් විදියට තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ පරිසරය ජන රජයේ විසින් පරිසරය ආරක්ෂා කොට වැඩි දියුණු කරන්නේ කොහොමද එහෙම වැඩි දියුණු නොකළොත් මොනවද අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ රජයට ඒ කියන්නේ එහෙම නොකළොත් රජයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද කියන එක කොහෙවත් සඳහනක් නැහැ ඒ වගේම තමයි ස්වභාව ධර්මයේ සහ ස්වාභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලංකා වාසී සෑම තනතුරකම යුතුයකම වන්නේ ඒ යුතුයකම කඩ කළොත් මේ ශ්‍රී ලංකා වාසී වාසීන්ට සිද්ධ වෙන්නේ මොකක්ද ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රබලම නීති පද්ධතිය කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි මේ ආඥා පනතේ කොටස් කීපයක මෙන්න මේ ආකාරයෙන් කරුණු සාකච්ඡා වෙනවා දෙවන වගන්තිය ජාතික රක්ෂිත ප්‍රදේශ මොනවද යන්න හඳුන්වා දීලා තියෙනවා ඒ වගේම 3-4-5-6-7 වගන්ති වල ජාතික රක්ෂිත ප්‍රදේශ සහ අභය භූමි තුලදී සිදු කර නොහැකි ක්‍රියාකාරකම් සිදු කළ හැකි ක්‍රියාකාරකම් මොනවද කියන එක හඳුනා දීලා තියෙනවා ඊට පස්සේ දෙවන කොටස සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ අලියතුන් සම්බන්ධයෙන් තුන්වන කොටස වෙන්වන්නේ සෙසු පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී ඒ කියන්නේ අනිකුත් සියලුම සතුන් සම්බන්ධයෙන් තමයි තුන්වෙනි කොටස හතරවෙනි කොටස ශාක සම්බන්ධයෙන් මම හිතන්නේ බොහොමයක් තමනසල බොහොම දෙනෙක් මේ සම්බන්ධයෙන් දන්නවා ඇති නමුත් අපි තව දුරටත් මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි මොකද මේ සම්බන්ධයෙන් සමාජයේ දැනුම ගැන ඇත්තරම පුද්ගලිකව මට ප්‍රශ්නයක් තියෙනවා මට ජීවත් වෙන්නට අයිතියක් තියෙනවා වගේම මට ජීවත් වෙන්නට අයිතිවාසිකමක් තියෙනවා වගේම ඒ අයිතිවාසිකම් හා බැඳුණු යුතුයකම් සමුදායකින් මම බැඳිලා ඉන්නවා පරිසරය වෙනුවෙන්
ඒ යුතුයකම් සමුදාය ඉෂ්ට කරන්න ඉෂ්ට කිරීම කෙසේ වෙතත් යුතුයකම් මොනවාද කියන එක සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම මම හිතන්නේ කාලෝචිතයි මොකද දැන් අපි ලෝක ලෝකයේ තියෙන ජෛව විවිධත්ව ප්‍රදේශ බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් ඒ කියන්නේ ජෛව විවිධත්වය අතින් ඉතාම ප්‍රබල ස්ථානයක අපි ඉන්නේ ඒ තත්වයට සාමාන්‍ය ප්‍රදේශයක් රටක් පත් වෙන්නේ ජෛව විවිධත්වයට සිදුවන හානිය වැඩි වුණාම සාමාන්‍යයෙන් දැන් මම අහලා තියෙන විදිහට ප්‍රදේශයක් ජෛව විවිධත්ව බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් විදිහට නම් කරන්න අඩුම ගානේ සැලකිය යුතු එක්ස්ටින්ෂන් රේට් එකක් කියන්නේ වඳවීමේ රේට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අපි ඉන්නේ මේ වගේ තැනක වඳවීමේ ප්‍රවණතාවය ඉතාම අධික තැනක අපි ඉන්නේ. ඒක නිසා තමයි බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් විදිහට අපි හැදිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම පරිසරයට මගින් සිදු වේ යුතු යුදුකම් මොනවාද කියන එක සම්බන්ධයෙන් මම අවබෝධයක සිටින්න ඕනේ සහ මේ පරිසරයත් එක්ක මම ගනුදෙනු කිරීමේදී මගේ සීමාවන් මොනවාද කියන එක මම අඳුනාගෙන සිටින්න ඕනේ. පනතේ දෙවන වගන්ති යටතේ ජාතික රක්ෂිත ප්‍රදේශ මෙන්න මේ ආකාරයට නම් කරලා තියෙනවා. දැඩි ස්වභාව රක්ෂිත ජාතික වනෝද්‍යාන, සමුද්‍රීය ජාතික උද්‍යාන, ස්වභාව රක්ෂිත වන පිවිසුම් අභය භූමි සහ අලි කලමනාකරණ රක්ෂිත සීමාන්තරික කලාප මේවා නම් කිරීම සිද්ධ වෙන්නේ අමාත්‍යවරයා ගැසට් නියෝගයක්කින් යම්කිසි ප්‍රදේශයක් මෙන්න මේ ප්‍රදේශයේ මේ මේ සීමා මායම් තුළ දැඩි ස්වභාව රක්ෂිතයක් පිටවනවා කියලා ගැසට් නියෝගයක් ඉදිකුත් කරාම මේ ප්‍රදේශය දැඩි ස්වභාව රක්ෂිතයක් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් IUCN IUCN එකෙන් දීලා තියෙන නිර්වචනය මෙන්න මේ වගේ එකක් දැඩි ස්වභාව රක්ෂිතයකට ජෛව විවිධත්වය සහ ඇතම අවස්ථාවල භූගෝලීය ලක්ෂණ හෝ භූවිද්‍යාත්මක සාධක ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස වෙන් කර ඇති ආරක්ෂිත ප්‍රදේශ වන දැඩි ස්වභාව රක්ෂිත වල සංරක්ෂණ අගයන් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා මානව සංචාරය භාවිතය සහ බලපෑම් දැඩි ලෙස සීමා කර ඇත එවැනි ආරක්ෂිත ප්‍රදේශ විද්‍යාත්මක පරීක්ෂණ සහ අධීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය පරීක්ෂණ ක්ෂේත්‍ර ලෙස භාවිත කර හැකියි. දැඩි ස්වභාව රක්ෂිතවල සිදු කරන්න පුළුවන් නෛතිකව සිදු කරන්න පුළුවන් එකම කාර්ය විද්‍යාත්මක පරීක්ෂණ පමණයි. දැනට ලංකාවේ මේ වගේ ප්‍රදේශ තුනක් හඳුනාගෙන තියෙනවා හග්ගල දැඩි ස්වභාව රක්ෂිතය කලාපංක 2 ආශ්‍රිත ප්‍රදේශයේ ඊට අමතරව රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය. අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට කතා කරමු. අනිත් කොටස තමයි ජාතික වනෝද්‍යාන, ජාතික සමුද්‍ර උද්‍යාන. පාරිසරිකමය හා සංස්කෘතිමය වශයෙන් අනුකූල වන පරිදි, ඒ කියන්නේ පාරිසරිකමය හා සංස්කෘතිමය වන වශයෙන් අනුකූල වන පරිදි ආධ්‍යාත්මික, විද්‍යාත්මක, අධ්‍යාපනික, විනෝදාත්මක සහ නැරඹුම් අවස්ථා සඳහාද පදනමක් සපයන මහා පරිමාණයේ පාරිසරික ක්‍රියාවලීන් සමග එහි වෙසෙන ජීව විශේෂ සහ එම ප්‍රදේශයේ ලාක්ෂණික වන පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති විශාල ස්වාභාවික හෝ ආසන්න ස්වාභාවික ප්‍රදේශ. ඉතින් මේ ආසන්න ස්වාභාවික කියන එකෙන් මට දැනලා තියෙන දේ තමයි අපි ගත්ත දැනට අපිට තියෙන ස්වාභාවික පරිසරය සහ මොනවාද මිනිසා විසින් සකස් කරගත්ත පරිසරය. දැන් ආසන්න ස්වභාවික කියලා කියන්නේ කිසියම් කාලයකදී මිනිසුන් භාවිතා කරලා පසු කාලීනව භාවිතයෙන් ඉවත් කරපු ප්‍රදේශ. ඒ කියන්නේ තව ස්වභාව ධර්මයේ අඛණ්ඩ ක්‍රියාකාරකම් නිසා දැනට ස්වභාවික ප්‍රදේශයක් බවට පත් වෙමින් තිබෙන ප්‍රදේශ තමයි මේ ආසන්න ස්වභාවික ප්‍රදේශ කියලා මට හිතෙන්නේ. ඒ අරෙන්න වෙන පැහැදිලි නිර්වචනයක් අපේ රටේ ඇතුලේ හොයාගන්න තැනක් නැහැ. මේකත් මේ IUCN protected area category යටතේ category number 2 එකේ තමයි national park එකක් කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරලා තියෙන වෙන මේ ආකාරයට. ඊළඟට ජාතික වන උද්‍යාන සහ ජාතික සමුද්‍ර උද්‍යාන 26ක් ශ්‍රී ලංකාවේ දැනට
තියෙනවා මේ ඔබ දකින්නේ කළු පාටින් ජාතික වනෝද්‍යාන සහ නිල් පාටින් ජාතික සමුද්‍ර උද්‍යාන ස්වභාව රක්ෂිත ස්වභාව රක්ෂිත සහ දැඩි ස්වභාව රක්ෂිත අතර තියෙන වෙනස පාරම්පරිකව මෙම වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වුණු ජනතාවට තමන්ගේ එදිනදා කටයුතු සීමාවන් වලට යටත්ව කරගෙන යන්නට පුළුවන් මේ වනාන්තර ඇතුලේ. හැබැයි මේ ස්වභාව රක්ෂිත කිසිම කලෙක ජීවින් නැරඹීමට හෝ අධ්‍යයනයට අවසර ලබා දෙන්නේ නැහැ සාමාන්‍ය සංචාරකීන්ට. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර යටතේ විවිධ විද්‍යාත්මක අධ්‍යයනවල නිරත වීමේ හැකියාවක් තියෙනවා මේ ස්වභාව රක්ෂිත ඇතුලේ. දැන් ලංකාවේ මෙන්න මේ කියන ස්වභාව රක්ෂිත කීපය තමයි පිළිලා තියෙන්නේ. වැටහිර කන්ද, මිනියරිය ගිරිතලයේ කලාපාංක 2, කලාපාංක 3, කලාපාංක 4, ත්‍රිකෝණ මඩු ස්වභාව රක්ෂිතය, ගංගාධාර එහෙම නැත්නම් රිවරයින් ස්වභාව රක්ෂිතය, සවන්ලා අඩවිය, නාගර්කෝවිල්, වෙඩිතල තීම්. වන පිවිසුම් මිනිස් ක්‍රියාකාරකම් ජනාවාස මහා මාර්ග හෝ ගොවි බිම් වැනි හේතුන් නිසා වෙන්ව ඇති රක්ෂිත දෙකක සත්වයින්ට ආරක්ෂිතව යහමියා යාම සඳහා පිටවන ලද වන බිම් තීව වලට තමයි වන පිවිසුම් කියලා කියන්නේ. දැනට ලංකාවේ එක වන පිවිසුමක් තියෙනවා මින්නේරිය කවුඩුල්ල ජාතික වනෝද්‍යානය යාකරමින් පිහිටලා තියෙන වන පිවිසුම. අබේ භූමි සහ අලි කළමනාකරණ රක්ෂිත. මේ අලි කළමනාකරණ රක්ෂිත කියන කොටස අබේ භූමි හා එකතු වෙන්නේ 2009 සංශෝධනයේදී. එතකොට අබේ භූමියක් කියලා කියන්නේ වනජීවි සංරක්ෂණය හා සමගාමීව සාමාන්‍ය එහෙත් පාලනය කරන ලද මිනිස් ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකියීම තමයි මේ අබේ භූමියල තියෙන විශේෂත්වය. අනිත් එක තවත් විශේෂ කාරණයක් තියෙනවා. රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම්ද අබේ භූමිය වලට ඇතුළත් වෙන්න පුළුවන්. ඊළඟට අබේ භූමියකට ඇතුළත් වෙන්න ඇතුල් වෙන්න විශේෂ අවසරයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකාවේ අබේ භූමි 62ක් තියෙනවා. ඊළඟට අලි කළමනාකරණ රක්ෂිතය. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිත සම්බන්ධයෙන් ගැසට් පත්‍රය නිකුත් වුණා වගේ හැඟීමක් තමයි මාසතු මට තියෙන්නේ. නමුත් මේක තාම ක්‍රියාත්මක කර ගැනීමට සුදුසු තත්වයක නැහැ. අද මම හිතන්නේ මේ මොහොත වෙනකොටත් මේ හම්බන්තොට රක්ෂිතයට විරුද්ධව උද්ඝෝෂණයක් සිද්ධ වෙනවා. ඉතින් දැන් අපි මෙච්චර වෙලා මේ කතා කරගෙන ආපු කිසිම يعني ජෛවවිද්‍යාත්මක සාධක කිසිම එකක් අධ්‍යයනය කරේ නැතුවාදෝ කියන සැකේ මට තියෙනවා මේ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධයෙන්. මොකද රක්ෂිතය නිර්මාණය වෙන්නේ එලිෆන්ට් කොරිඩෝස් මොනවාද අලින්ගේ පිවිසුම් දොරටු අලින්ගේ මංකඩවල් තුනක් අවහිර කරන. ඉතින් ඒකත් තමුන්නාසලට බාර කරනවා හිතන්න ඉස්සරහට මොකද්ද මේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව sorry වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂිත ප්‍රදේශ නම් කරලා තියෙන්නේ. ජාතික රක්ෂිත වලට ඇතුළු වීම සහ ඒවායේ රැඳී සිටීම ජාතික සමාවෙන්න දැඩි ස්වභාව රක්ෂිතයකට ඇතුළු වීම සඳහා ඔබට අවසර ලැබෙන්නේ ඔබ විද්‍යාත්මක පර්යේෂණයක නිරත වීම සඳහා ලිඛිත අවසරයක් අරගෙන තිබෙනවා නම් පමණයි. අවසරයක් නැතුව රක්ෂිතයකට දැඩි ස්වභාව රක්ෂිතයට ඇතුළු විය හැකි එකම පුද්ගලයා වනජීවි සංරක්ෂක අධ්‍යක්ෂ වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ දෙනරා. ඔහු හැර වෙන කිසිම පුද්ගලයෙකුට නිසි අවසර පත්‍රයක් නැතුව දැඩි ස්වභාව රක්ෂිතයකට ඇතුළු වෙන්න බැහැ. ඊළඟට ජාතික වනෝද්‍යාන සහ ජාතික සමුද්‍රීය උද්‍යාන සම්බන්ධයෙන් ගත්තම ඒවාට ඇතුළු වීම සඳහා නිසි බලපත්‍රයක් ලබා ගැනීම සිදු කළ යුතුයි. නමුත් කිසිදු අවස්ථාවක ඔබට මේ වන කොටස තුළ මේ රක්ෂිතය තුළ
බැහැලා ඇවිදින්න නම් අවසරයක් නැහැ. ඔබට හැකියාව තියෙන්නේ ඒ සඳහා අවසර ලබාගත් වාහනයක උපදේශකයෙක් යටතේ ඔහු පෙන්වන මාර්ග ඔස්සේ මේ වනෝද්‍යානය නැරඹීම පමණයි. අමතරව ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් කිසියම් වූ පර්යේෂණයකට හෝ එහෙම නැත්නම් වනසතුන් නැරඹීමකට අවශ්‍යතාවයක් තියෙනවා නම් වෙනමම බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒ බලපත්‍රය ලබාගෙන ඔබට ජාතික වනෝද්‍යාන වලට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් ඒ බලපත්‍රයේ සඳහන් කරලා තිබෙන කාර්යයට හැර වෙනත් කාර්යයන් වල ඔබට නිරත වෙන්න බෑ. ඒ වගේ මොනවා හෝ ඒ කියන්නේ දීලා තියෙන අවසරය හැර වෙනත් කාර්යයකට ඔබ වනය භාවිත කරොත් නීතිය පොඩ්ඩක් ලිහිලලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වනසත්ව අඩවි ආරක්ෂක නිලයට වඩා අඩු නොවන නිලයක් දරන වනජීවි නිලධාරියෙක් විසින් මේ සම්බන්ධයෙන් අනාවරණය කරගත් අවස්ථාවක දඩමුදලක් ගෙවලා ඔහුට ඒ කියන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දඩමුදලක් ගෙවලා ඔබට එතනින් නිදහස් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ කෙසේ වෙතත් ඔබට බලපත්‍රයක් තිබුණා හෝ ඒ කියන්නේ කිසි විශේෂ කාර්යයකට ඔබට බලපත්‍රයක් ලැබී තිබුණු අවස්ථාවක වුවත් ඔබ ස්වාභාවික රක්ෂිත භූමියේ ඒ ස්ථානයට තර්ජනයක් හිරිහැරයක් බාධාවක් සිදු කරමින් ඉන්නවා කියන එක පෙන්වන්නට තියෙනවා නම් ඕනෑම අවස්ථාවක ඔබව එම ස්ථානයෙන් ඉවත් කරන්න පුළුවන්. මේකයි ජාතික රක්ෂිත වලට ඇතුළු වීම සහ ඒ රැඳී සිටීම සඳහා ඇති නීතිය. දැන් අපි ඉස්සෙල්ලා කතා කළා ස්වභාව රක්ෂිත වලට ඇතුළු වෙන්න බෑ. ඒ වගේම දැඩි ස්වභාව රක්ෂිත වලටත් ඇතුළු වෙන්න බෑ. ඇතුළු වෙන්න පුළුවන් අධ්‍යයනය කිරීමේ කටයුතු සඳහා පමණයි. මේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න මේ වගේ සංසිද්ධි මේ ඔබට පේන සංසිද්ධි මේ යාල බ්ලොක් 1 ඇතුලේ ඡායාරූප දෙකක් මේ වගේ සංසිද්ධි කවදාවත් ඇති වෙන්නේ නැහැ මේ නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම්. ජාතික රක්ෂිත ප්‍රදේශවල තහනම් ක්‍රියා ජාතික දැඩි ස්වභාව රක්ෂිතයකට හෝ ස්වභාව රක්ෂිත භූමියකට ඇතුල් වීමට හෝ හේවු වෘක්ෂ ලතා වලට හානි කිරීමට කිසිම තැනකට හිමිකමක් නැත්තේය. ඒ වගේම මේ ප්‍රදේශයකදී සතුන් දඩයම් කිරීම, මැරීම, අල්ලා ගැනීම, ඒ වගේම පැලැහැටි වලට හානි කිරීම, පැලැහැටි උගුල්ලා ගැනීම කිසිසේත්ම කළ නොහැකි කාර්යයන්. ජාතික රක්ෂිත භූමියක පයින් ගමන් කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි ඒ සඳහා විශේෂ අවසරයක් ගන්න ඕනේ වන සංරක්ෂක වනජීවි සංරක්ෂක ජනරාල්ගෙන්. හැබැයි එසේ ඒ අවස්ථාවකදී සිදුවන හානි සම්බන්ධයෙන් රජයෙන් වගකීමක් සිද්ධ වෙන්නේ නැහැ. හිතන්න වනාලි පහර දීමකට අපි ලක්ුණා කියලා අධ්‍යයනය කර කර ඉන්න අවස්ථාවක ජාතික රක්ෂිත භූමියක් තුල ඒ අවස්ථාවේදී සාමාන්‍යයෙන් අලි පහර දීමකින් සිදුවන මරණයක් සඳහා රජයෙන් ගෙවන වන්දි ගෙවීමක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජාතික රක්ෂිත භූමියක් ආශ්‍රිතව ඉදිකිරීම කළ හැකිද? ප්‍රදේශයක් රක්ෂිත භූමියක් වශයෙන් නම් කිරීමට ප්‍රථම ඒ ප්‍රදේශයේ පිහිටලා තියෙන කිසියම් වූ ගොඩනැගිලි ඒවා ඒ ආකාරයෙන් තියා ගැනීමට අවසරය හම්බ වෙනවා. නමුත් මේ ජාතික රක්ෂිතය ප්‍රකාශයට පත් කළායින් පස්සේ රක්ෂිත භූමියේ මායිමේ සිට ඍජු සත්ත්ව භූමියකක ඍජු ලම්බක දුරක ඒ වට ප්‍රමාණය ඇතුළත කිසිදු ඉදිකිරීමක් හෝ සංවර්ධනය කිරීමක් සිදු කළ නොහැකි. මේ ජාතික රක්ෂිත භූමි තුළ දඩයම් කිරීම, වෙඩි තැබීම, මැරීම, තුවාල කිරීම හෝ අල්ලා ගැනීම වන සතුන් පණ තියෙන වනසතෙක් හෝ පණ නැති ඒ කියන්නේ මිය ගිය වනසතෙක් හෝ වනසතුකගේ කොටසක් ජාතික රක්ෂිතයක් තුලදී ඔබ සතුව තියෙන්නත් බෑ, මේ සතුන්ට හානි කරන්නත් බෑ. හරි, දැන් අපි කතා කරා වගේ මේ අපි සාකච්ඡා කරපු ජාතික රක්ෂිත භූමි තුලදී ඔබට කිසිදු වනසතෙකුට කිසිම ආකාරයක හානියක් සිදු කරන්න බෑ.
එවගේම උරගයෙකුගේ හෝ පක්ෂියෙකුගේ බිත්තර එකතු කිරීම හෝ බිත්තර විනාශ කිරීම කූඩුවලට හානි සිදු කිරීම මේ කිසිම දෙයක් ඔබට සිදු කරන්න බෑ දැනුවත් වීමකින් හෝ අතපසු වීමකින් මොකද අතපසු වීමකින් කරන්න බෑයි කියන්නේ ඔබට පයින් බහලා යන්න අවසරයක් නැහැ ඒක නිසා මේ ආකාරයේ සිදුවීම් ඔබගෙන් සිද්ධ වෙන්න විදියක් නැහැ ඒ වගේම තමයි ජාතික රක්ෂිත ප්‍රදේශයක තුවක්කුවකින් වෙඩි තැබීම වගේ ශබ්ද නැගෙන ක්‍රියාවක් වෙඩි තැබීම හෝ ඒ ආකාරයේ කිසිම බාධා ඇතිවන සිදුවීමක් සිද්ධ වෙන්න බෑ මනසතුන්ට ඒ වගේම විශේෂයෙන්ම මනසතුන්ගේ අභිජනන ප්‍රදේශවලට කිසිම ආකාරයක බලපෑමක් ඔබ නිසා සිදුවීමට නොහැකි ඒ කියන්නේ පරිශ්‍රණයකට ඇතුළට ගියා හෝ එහෙම නැත්නම් ජාතික උද්‍යානයක් නැරඹීමට ගියා හෝ වේවා මේ කිසිම කාරණයක් ඔබගේ අතින් සිදු වෙන්නට බෑ ඒ වගේම තමයි කිසිම ආකාරයක ගහක් පෙරලන්න ඇදගෙන යන්න පොතු ගලවන්න යුෂ ගන්න එහෙම නැත්නම් ගිනි තියන්න මොනම ආකාරයක හෝ හානියක් සිදු කරන්න බෑ කිසිම ආකාරයක ගහකට ඒ කියන්නේ කොලයක් කඩන්නවත් බෑ ගහේ ජාතික රක්ෂිත භූමි ආශ්‍රිතව කිසිම වගා කිරීමේ කටයුත්තක නිරත වීමට ඔබට හැකියාවක් නැහැ සහ පතල් කැණීමටත් අවසරයක් නැහැ ඒ වගේම තමයි ඔබ රක්ෂිත භූමියකට ඇතුළු වෙනවා නම් ඔබ සතුව ගින්දර තියෙන්න බෑ මොනම අවස්ථාවක සාක්කුවක ගිනි පෙට්ටියක් දාගෙන යන්නවත් බෑ. ඒ වගේම තමයි ඔබ සන්තකයේ සතුන්ට හෝ ශාකවලට හානි සිදු විය හැකි විනාශ සතුන් හෝ ශාක විනාශ කළ හැකි උගුලක් පුපුරන ද්‍රව්‍යයක් තුවක්කුවක් හෝ වෙන යම් ආකාරයක ආයුධයක් විෂ සහිත රසායනයක් ඔබ සතුව තියෙන්න බෑ. මේ වගන්තිය හරියට අර්ථ නිරූපණය කරනවා නම් ජාතික රක්ෂිතයකට ඇතුළු වෙන පුද්ගලයෙක් සතුව පිහියක්වත් තියෙන්න බෑ. බ්ලේඩ් එකක්වත් තියෙන්න බෑ. ඊළඟට කිසිම ආකාරයක අලුත් සුද්ධ පවිත්‍ර කිරීමක් භූමියේ සිද්ධ කෙරෙන්න බෑ. ඒ වගේම තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වේවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වේවා නිසි අවසරයක් නැතුව මේ භූමි ප්‍රදේශ තුල ගොඩනැගිලි ඉදිකිරීමටත් తాවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමටත් හැකියාවක් නැහැ. ඒ වගේම තමයි කිසිම ආකාරයක මාර්ගයක් ජාතික රක්ෂිත ප්‍රදේශ තුලින් හෝ ඒ ආසන්නයෙන් මාර්ග ඉදිකිරීම ඔබට සිදු කළ නොහැකි. ඒ වගේම සංචාරක හෝටල් හෝ සංචාරක හෝටල් වලින් ලබා දෙන පහසුකම් ලබා දීමත් සිදු කළ නොහැකි මේ රක්ෂිත ප්‍රදේශ තුලදී. ඔබ රක්ෂිත ප්‍රදේශයක් ආශ්‍රිතව ජීවත් වෙනවා නම් ඔබගේ නිවසේ සුරතලයට ඇති කරන හෝ වෙනත් වෙන යම් අවශ්‍යතාවයක් සඳහා ඇති කරන කුකුලන් ගවයින් ඌරන් වැනි සතුන් ජාතික රක්ෂිත ප්‍රදේශවලට ඇතුළු කිරීමට නොහැකි. යම් හේකින් එවගේ සතෙක් ජාතික රක්ෂිතයකට ඇතුළු වෙලා කිසියම් හානියක් සිදු වුනොත් ඒ සතාගෙන් එය දඩයක් විදිහට අය කර ගැනීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය තියෙනවා. මේ කියපු එක වැරද්දක් හරි ඔබේ අතින් වුණොත් රක්ෂිත භූමියක් ඇතුළත රුපියල් 20,000කට නොඅඩු රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් හෝ අවුරුදු දෙකකට නොඅඩු අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට කියලා කියන්නේ බරපතල වැඩ ඇතිව හෝ බරපතල වැඩ නැතිව මේ ආකාර දෙකෙන් එකකට බන්ධනාගාරගත කිරීමකට ඔබ ලක් වෙන්න පුළුවන්. නොයසේනම් මේ වරදවල් මේ දඬුවම් දෙකටම යටත් වෙන්න පුළුවන්. පසුකාලීනව නැවත වරක් ඔබ එකම වරද කරලා
නීතියේ රැහැනට හසු වුණොතින් ඒ අවස්ථාවේදී දඬුවම වැඩි රුපියල් 40,000කට නොඅඩු ලක්ෂ 2කට නොවැඩි දඩයක් හෝ අවුරුදු 5කට නොඅඩු අවුරුදු 10කට නොවැඩි කාලයක් සඳහා ව්‍යාකාරයෙන් එක් ආකාරයක වන්දනාගත කිරීමක් හෝ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම වරදකරු යටත් විය යුතුයි මේ ජාතික රක්ෂිත ප්‍රදේශ සම්බන්ධයෙන් සිදු කළ නොහැකි ක්‍රියා ඒ වගේම රක්ෂිත ප්‍රදේශ තුල මාළු මසුන් නැල්ලීම රක්ෂිත ප්‍රදේශ ඇතුළත තියෙන ජල ජල මූලාශ්‍ර වලින් මසුන් නැල්ලීම සිදු කළ නොහැකි කිසිම පුද්ගලයෙකුට ඒ වගේම මේ ප්‍රදේශ තුල තියෙන පුරා විද්‍යාත්මක ස්ථාන නැරඹීම හෝ අධ්‍යයනය හෝ ගවේෂණය සඳහා පුරා විද්‍යාත්මක ස්ථාන හෝ වේවා එහෙම නැත්නම් වෙනත් විද්‍යාත්මක ආකාරයේ ආකර්ෂණයක් ඇති ස්ථාන හෝ වේවා අධ්‍යයනය කිරීමට ඔබට හැකියාවක් නැහැ. නමුත් අර මුලින් අපි කතා කරා වගේ මේ කාර්ය අදාළ බලධාරීන්ට දැනුම් දීලා ඔවුන්ගෙන් ලබා ගන්නා බලපත්‍රයක් යටතේ පමණයි ඔබට මේ කාර්යයන්වල නිරත විය හැක්කේ. ඒ වගේම තමයි මේ රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන මහ ජනතාවට තමන්ගේ එදිනෙදා ආහාරය පිණිස මසුන් අල්ලා ගැනීම සඳහා අවසර ලබා ගන්න පුළුවන් මේ ප්‍රදේශයේ බාර නිලධාරියාගේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ අවසරය ලැබෙන්නේ එදිනෙදා පරිභෝජනය සඳහා මසුන් අල්ලා ගැනීම සඳහා පමණයි. බිලඳ ව්‍යාපාර කටයුතු සඳහා සිදු කරන කිසිදු කටයුත්තකට අවසරයක් ලබා දෙන්නේ නැහැ. දැන් ඊළඟට අපි යමු යමු අභය භූමිය කියන සංකල්පයට. අභය භූමිය සහ ජාතික රක්ෂිත කියන්නේ සංකල්ප දෙකක් කියලා මම ඉස්සෙල්ලා අපි කතා වෙනකොට අපි දැක්කා. අභය භූමිය තුල පුද්ගලික ඉඩම් තියෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් අභය භූමිය සම්බන්ධයෙන් ගත්තම වන සතුන් සම්බන්ධයෙන් ආරක්ෂාව මේ ජාතික රක්ෂිත ප්‍රදේශ හා සම්බන්ධ ආරක්ෂාවම තමයි අභය භූමිය තුල වන සතුන්ටත් තියෙන්නේ. හැබැයි ශාක සම්බන්ධයෙන් ආරක්ෂාව සැලසෙන්නේ අභය භූමිය තුල පිහිටන රජයේ ඉඩම් සඳහා පමණයි. පුද්ගලික ඉඩම්වල ශාක සම්බන්ධයෙන් ඒ පුද්ගලික ඉඩමේ හිමිකාරයාට තමන්ට අවශ්‍ය දේවල් ඒත් නීතියට යටත්ව තමන්ට අවශ්‍ය දේවල් කරගන්නට හැකියාව තියෙනවා. දෙවනි කොටස අලියතුන් සම්බන්ධ ප්‍රතිපාදන. මේ පනතේ කාර්ය සඳහා අලිය යන අදහසෙන් ගෘහාශ්‍රිත අලිනුත් අදහස් වෙනවා. අලින් ඇතුන් සහ ඒ කියන්නේ වනගතව සිටින අලියතුන් වගේම ගෘහාශ්‍රිතව සිටින අලියතුනුත් අදහස් වෙනවා. අපි ඒ කොයි අවස්ථාවෙන්ද කියලා ඉස්සරහට බලමු. දැන් මේ පනතේ මුලින් තිබුණා එක්තරා ප්‍රතිපාදනයක් දිනපතා හානි සිදු කරන දිනපතා වගාබිම් වලට හානි සිදු කරන එහෙම නැත්නම් මනුෂ්‍ය ජීවිතයට දැඩි හානි සිදු කරන අලියෙක් හෝ ඇතෙක් ඉන්නවා නම් ඒ සතා නිශ්චිතවම නම් කරලා වෙඩි තබා දැමීමට මරා දැමීමට බලය දීලා තිබ්බා. එතකොට මේ වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කරනවා 2009 අංක 22 දන්න සංශෝධනය මගින්. මොකද මම හිතන්නේ මේ සම්බන්ධයෙන් මම ඔබට තවදුරටත් කරුණු දක්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. දිනපතා වගාබිම් වලට හානි කරන අලියෙක් හෝ දිනපතා මනුෂ්‍ය ජීවිතයට හානි කරන අලියෙක් මරා දාන්නට බලයක් ලබා දුන්නොත් අපේ රටේ මේ ලංකාවේ ඇති වෙන තත්ත්වය ගැන ඇත්තටම මම හිතන්නේ මට ඔබට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අනිත් වෙන විශේෂක්ම කාරණය තමයි මේ පනත යටතේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ අලියෙකුට හෝ ඇතෙකුට සිදු කරන යම් වරදක් අපදිය නොහැකි වරදක් කියලා කියන්නේ ප්‍රබල වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාර සෝරි පොලිස් අධිකරණයකටපත් වුණොත් මහේස්ත්‍රාත් අධිකරණයකට හෝ පොලිසියට බලයක් නැහැ අප ලබා දෙන්න. එවන් අවස්ථාවක අප ලබා ගැනීම සඳහා අපපනතේ ප්‍රතිපාදන වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනත්
අදාළ කරගන්න වෙනවා බොහෝ දුරට බොහෝ අවස්ථාවලදී වෙන්නේ මහා අධිකරණයෙන් මේ සම්බන්ධයෙන් අප ලබා ගැනීමට ඉල්ලුමක් ඉදිරිපත් කරන එක නමුත් දැන් කිසියම් වූ අවස්ථාවක මේ ඇතා එහෙම නැත්නම් අලියා කියන සතා පොදු දේපලක් කියන සංකල්පයෙන් අර්ථ දැක්වුවහොත් තවදුරටත් තත්ත්වය මීට වැඩිය වෙනස් වෙනවා ඇතුන් සම්බන්ධයෙන් තියෙන නීතිය තර අලින් ඇතුන් සම්බන්ධයෙන් තියෙන නීතිය ඇතෙකු දඩයම් කරන වෙඩි තබන මරණ තුවාල කරන අල්ලා ගන්න පසුපස හඹා යන හෝ ලුහු බඳින මේ පණතේ තියෙන වචනමයි මම මේ කියන්නේ පසුපස හඹා යන හෝ ලුහු බඳින හෝ යම් ඇතෙකු මැරීමට තුවාල කිරීමට හෝ අල්ලා ගැනීමට යම් විදුලි රැහැනක් භාවිතා කරන හෝ යම් ඇතෙකුට හිංසා කිරීමට යම් ආකාරයක උපක්‍රමයක් භාවිතා කරන අයෙකුට රුපියල් 150,000කට නොඅඩු හා රුපියල් ලක්ෂ 5කට නොවැඩි දඩයක් හෝ අවුරුදු 2කට නොඅඩු අවුරුදු 5කට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ හැකි. ඉතින් මේ මේ වෙනකන් සිදු වුණු අලි මරණ සංඛ්‍යාව ඔබත් දන්නවා මමත් දන්නවා මේ නීතිය මේ ආකාරයටම ක්‍රියාත්මක වුණා නම් ශ්‍රී ලංකාවේ අලියතුන් සම්බන්ධයෙන් තත්වය මීට වැඩිය බොහොම වෙනස් වෙන්නට ඉඩ තිබුණා දැන් මේ අපි ඉස්සෙල්ලා කතා කරා ඔය අලියා කියන යදුමෙන් ගෘහාශ්‍රිත අලියෙකුත් අදහස් වෙනවා කියලා මෙන්න මේ මේ අවස්ථාවට ලියාපදිංචි ඇතින්නක ගැබ් ගැනීමේදී එමෙ ඇතින්නගේ අයිතිකරු හෝ බාරකාරත්වය දරන තැනැත්තා විසින් ඇතින්නගේ ගැබ් ගැනීම පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්ලාට දැනුම් දිය යුතුයි ඇතින්නක් තමන්ගේ වාරයේ ඉන්න ඇතින්නක් ගැබ් ගත්තොත් ඒ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කිරීම කළ යුතුයි ඒ වගේම තමා බාරයේ සිටින අලින්ගේ යම් උපතක් ගබ්සාවක් හෝ මල පැටියෙකුගේ උපතක් සිදු වුනොත් දින 7ක් ඇතුළත ඒ සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ යුතුයි ඒ වගේම මිය ගිය ඔහොත් ඒ මලකුණ බැහැර කරන්නට ප්‍රථම ඒ සම්බන්ධයෙන් උත් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ යුතුයි ඔබට පේනවා අලියතුන් සම්බන්ධයෙන් කොතරම් ප්‍රබල ආරක්ෂණයක් මේ පනතෙන් දීලා තියෙනවද කියලා නමුත් ගැටලුව ඒ ආරක්ෂාව ප්‍රායෝගිකව අලින්ට ඇතුන්ට ලැබෙනවාද කියන එක ලියාපදිංචි නොකරනු ලැබූ අලියෙකු නීත්‍යානුකූල බලයකින් හෝ අනුමතයකින් නොමැතිව අල්ලා ගන්නු ලැබූ ලෙස හෝ රැගෙන යනු ලැබූ ලෙස අනුමාන කළ යුතු අතර ඒ කියන්නේ අලියෙක් හෝ ඇතෙක් හෝ ලියාපදිංචි කළ නැත්නම් නීත්‍යානුකූල නොවන විදිහට තමයි ඒ සතාව අරගෙන තියෙන්නේ ඒ සතුන් පොදු දේපලක් විදිහට සලකන්න ඕනේ එතකොට ඒ සතුන් සම්බන්ධයෙන් අදාළ වෙන්නේ 1982 අංක 12 දරන පොදු දේපල සම්බන්ධ වැරදි පොදු දේපල සම්බන්ධ වැරදි කියලා කියන්නේ ඉතා ප්‍රබල නීතියක් මම හිතන්නේ මෙතන ඒ ඒ ඒකම මෙහෙම කියන්න අපි නිකමට හිතමු මෙහෙම මම ගිහිල්ලා ජනාධිපතිතුමාගේ නිල රථයට ගලක් ගහනවා ඉස්සරහා වීදුරුවට වාමුවාවට ගලක් ගහනවා මං සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන නීතිය මොකද්ද අන්න ඒ නීතිය තමයි මේ පොදු දේපල පනත යටතේ ක්‍රියාත්මක කරන නීතිය එතකොට ඒ වගේම තමයි ඇද්දලයක් හෝ ඇද්දතක් හෝ ඇද්දලයක හෝ ඇද්දතක කොටසක් නිත්‍යානුකූල බලයක් නොමැතිව කැලෙන් ලබා නිත්‍යානුකූල බලයක් නොමැතිව කැලෙන් ලබා ගන්න ලෙස අනුමාන කළ යුතුයි ඒ කියන්නේ ලියාපදිංචි කරලා නැති ඇද්දතක් හෝ ඇද්දලයක් එතකොටත් ඒ ඇද්දත හෝ ඇද්දලේ පොදු දේපලක් විදිහට සලකන්න ඕනේ ඒ පොදු දේපල වලට එරෙහිව සිදුවන වැරදි විදිහට තමයි ඒ වගේ පුද්ගලෙක් සම්බන්ධයෙන් දඬුවම් කිරීම කළ යුත්තේ. ඒ වගේම මේ ඇද්දල හෝ ඇද්දත් එහෙම නැත්නම් ඒවෙන් ලබාගත් යම් ද්‍රව්‍යයක් හෝ ඇතෙකුගේ වෙනත් කොටසකින් මෙතන මේ යම් ද්‍රව්‍යයක් කියලා අදහස් වෙන්නේ ගජමුතු කියන දේවල් මම හිතන්නේ. මේ කොටස් අඩංගු ද්‍රව්‍යයක් ලංකාවෙන් අපනයනය නොකළ යුතුයි කිසිම අවස්ථාවක. එහෙම කළොත් ඔහුට ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයේ නීතියක් රුපියල් 30,000කට නොඅඩු 50,000කට නොවැඩි දඩයක් හෝ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගත කිරීම හෝ දඬුවම් දෙකක් ඊට අමතරව
මේ වගන්තිය මේ ඇද්දල හා සම්බන්ධ වගන්තිය රේගු ආඥා පනතේ කොටසක් ලෙස තමයි බලපැවැත්වෙන්නේ. මේ අලියතුන් සම්බන්ධ ප්‍රතිපාදන වලට ප්‍රතිපාදන ප්‍රකාරව තමන්ට බලපත්‍රයක් ලැබිලා තියෙනවා නම් අලියෙකු දඩයම් කරන්න ඒ ප්‍රතිපාදන වලට පටහැනිව අලියෙකු දඩයම් කරන වෙඩි තබන මරණ තුවාල කරන අල්ලා ගන්නා හෝ පසුපසාම්බායන ලෝභන එහෙම නැත්නම් විධිමත් බලපත්‍රයක් නැතුව හීලෑ හෝ වනාලියෙක් ශ්‍රී ලංකාවෙන් අපනයන කිරීමට කටයුතු කරන කිසියම් තැනැත්තෙක් වරදකාරයෙක් වෙනවා එතකොට රුපියල් ලක්ෂයකට නොඅඩු 250,000කට නොවැඩි දඩයකට හෝ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගත කිරීමකට හෝ ඒ දෙකටම යටත් වෙනවා ඊළඟට මියගිය අලියෙක් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපාදන දැන් වනයේ මියගිය අලියෙක්ගේ සිරුරක් තියෙනවා නම් ඒ සිරුර සම්බන්ධයෙන් අපිට සිදු කළ හැකි කිසිම දෙයක් නැහැ बंधनागत එතකොට ඒ වගේම තමයි ලියාපදිංචි නොකල අලියෙක් හෝ ඇතෙක් තමා සන්තකිය තියාගෙන ඒ සතාගෙන් ප්‍රයෝජන ලබා ගන්න අවස්ථාවෙදී ඒ ඉහත දැක් වූ දඩුවමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම තමයි ලියාපදිංචි නොකරන ලැබූ ඇද්දලයක් හෝ වෙනත් ඇද්දක් තමා සන්තකිය තියාගෙන සිටියොත් එතකොට ඔහුට විරුද්ධව රුපියල් ඔහුට විරුද්ධව නඩු පැවරනවා ඒ වරදකරු වූ විට 20,000ක නොඅඩු ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට මන්දනාගත කිරීමට හෝ එවදනුවම් දෙකටම යටත් විය යුතුයි. ඉතින් මේ නීති අතරම පේන විදිහට ඉතාම ප්‍රබල නීති. සමහර අවස්ථාවල දඩ මුදල පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි අවස්ථා තිබුණත් දඬන බන්ධනාගාරගත කිරීමේ කාල සීමාව සම්බන්ධයෙන් නම් කිසිම ගැටලුවක් නැහැ මං හිතන්නේ අපිට. ඒ දඩුවම පුද්ගලයෙකුට දෙන්න පුළුවන් හොඳ දඩුවමක්. වැරද්දක් කරන තැනැත්තෙකුට දෙන්න පුළුවන් හොඳ දඩුවමක්. ඉතින් මේවා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. නීති හොඳයි නමුත් ක්‍රියාත්මක වීම දුර්වලයි. ඉතින් ඔබට ප්‍රශ්නයක් ඇති නැති මේ නීතිඥවරයෙක් නීතිඥවරයා කොහොමද මෙහෙම කියන්නේ ඒගොල්ලෝ නේද මේක කරන්න ඕනේ නැහැ නීතිඥවරයෙක්ට හැකියාව තියෙන්නේ තමන් ඉදිරියට පැමිණෙන ගැටලුවකට තමන් ඉදිරියට පැමිණෙන සේවාදායකයෙක්ව අධිකරණයක් ඉදිරියේ නියෝජනය කිරීම පමණයි මේ ආකාරයේ ගැටලු හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ඇතුලේ පිහිටවලා තියෙනවා දිසා දිසාපති කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වගේ ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ඇතුලේ තියෙනවා නමුත් කෙනෙක් ප්‍රශ්න කරනවා ඔව් පසු ඔව් අහන්න ඔව් මේ මේකයි මට තියෙන ප්‍රශ්නේ මේ දැන් මෙතන වන ජීවී හා රුක්ෂලතා ආඥා පනත මේක බලත් ඒ කියන්නේ මේ පනත අනුව ක්‍රියා කිරීම නීතිය ක්‍රියාත්මක කිරීමට ඒ කියන්නේ අපි හිතමු දැන් අලියෙක් මරලා අලියගේ දලේ කපනවා දලේ කපනකොට මේකෙදි ඇත්තටම මෙතන මේ පනතේ තියෙන විධිවිධාන අනුව මේකේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය තියෙන්නේ කුමන ආයතනයද පොලිසියට බැටලීම් කරන්න පුළුවන්ද වන ජීවියෙකුට වන සංරක්ෂණයකට මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්. වන වනජීවී sorry වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත. මේ පනත බලාත්මක වන්නේ මේ පනත ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන්ම හැකියාව තියෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. නමුත්
පොලිසිය මේ කාර්යයෙන් කිසිම අවස්ථාවක බැහැර කරලා නැහැ. පොලිසිය තමයි ශ්‍රී ලංකාවේ නීතිය ආරක්ෂා කිරීමේ ප්‍රධානතම ආයතනය. ඒතොර පොලිසියටත් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයා ග්‍රාම නිලධාරීවරයාට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලතල තියෙනවා. ග්‍රාම නිලධාරීවරයෙක්ට. ඉතින් ඔහුටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට පොලිසියට ඒ වගේම වනජීවී sorry වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කියන ආයතන දෙකටම ඍජුවම මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්. පැහැදිලිද උත්තරය? තව පැහැදිලි කිරීම අවශ්‍යද? ඔව් පැහැදිලි. මේ මම ඇත්තට මේ ප්‍රශ්නේ අහුවේ පහුගිය දවස්වල මේ චුන්නිකුලම් රක්ෂිතේ මේ යම්කිසි එළපිහෙළි කිරීමක් සහ මේ අලියෙකුගේ ඇටසැකිලි හම්බුණා. ඔව් අක්ක 30ක විතර. දැන් මේකෙදි කතා කරාට පස්සේ තොරතුරු සොයලා බලද්දි මේ ග්‍රාම නිලධාරී සහ පළුගස්ස ප්‍රාදේශීය ලේකම්වරයා මේ ප්‍රශ්නේ මගහැරියා. අන්තිමේදී මම වන සංරක්ෂණ නිලධාරී හරහා තමයි තොරතුරු ගත්තේ. නමුත් එතෙන්දී මම දැකපු දේ තමයි මේ නිලධාරීන්ගේ තියෙන එයාලගේ වගකීම් විරහිත ක්‍රියාවලිය නිසා තමයි මේ දේ සිද්ධ වෙලා තින්නේ කියලා. ශ්‍රී ලංකාවේ අපි ගත්තම ගොඩක් බහුතර නීතිවලට තියෙන ප්‍රශ්නේ ඕකයි. නීති ක්‍රියාත්මක කරන ආයතන හරියට නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් නැහැ. ඒ කියන්නේ ඍජු දායකත්වයක් ඔවුන් ලබා දෙන්නේ නැහැ. ඉතින් පරිසර සංවිධාන හෝ පරිසර වේදීන් මැදිහත් වෙලා මේ කරන ක්‍රියාවක් විතරයි බොහෝ දුරට විධිමත් ආකාරයකට ප්‍රතිඵල සහිතව අවසන් වෙන්නේ. මගේ අත්දැකීම එක්ක. ඉතින් ඒක රටේ අවසනාව. හරි ස්තුති. හරි. එතකොට දැන් මෙච්චර ප්‍රබල නීති තිබිලා දැන් අපි දැන් කවුද දැන් ප්‍රශ්නයක් ඉදිරිපත් වුණා. ඒ ප්‍රශ්නේ ආකාරයට නීති ප්‍රබලයි. හැබැයි ඉතින් නීති ක්‍රියාත්මක කරන්න ඉන්න මිනිස්සු ඉන්නේ මරණින්දේ. රටේ අවසනාව. අපි ඉදිරියට යමු. සෙසු පෘෂ්ඨවංශීන් සම්බන්ධ ප්‍රතිපාදන. දැන් අලින් සම්බන්ධයෙන් වෙනමම පරිච්ඡේදයක් මේ පනතේ අඩංගුයි. ඊළඟට අපි බලමු අනිත් පෘෂ්ඨවංශීන්ට තියෙන ආරක්ෂාව මොකක්ද කියලා. දැන් අපි දන්නවා රක්ෂිත භූමිය ඇතුළත මේ සියලුම ජීවීන් ආරක්ෂිතයි. අලියාගේ ඉඳන් කුරා කුහුඹුවා දක්වා සියලුම ජීවීන් රක්ෂිත භූමියක් ඇතුළත ආරක්ෂිතයි. එළියේ තමයි ඔවුන්ගේ ජීවිතවලට එල්ලවන තර්ජන බොහොමයක් සිද්ධ වෙන්නේ. මේ රක්ෂිත භූමි වලින් පිටත සතුන්ට තියෙන ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපාදන. පනතේ 30 වන වගන්තිය මෙන්න මෙහෙම ප්‍රකාශ වෙනවා. රක්ෂිත භූමියකින් හෝ අභය භූමියකින් පිටත යම් ප්‍රදේශයක් තුළ පළවන උපලේඛනයේ ඇතුළත් නොවන යම් ශීරපායි සතුක හෝ උරගයෙකු මරණ එකී ජීවියාට තුවාල කරන හෝ හානි සිදු කරන හෝ එකී ජීවියා අල්ලා ගන්න. මේ පළවෙනි උපලේඛනය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා ආඥා පනතේ 2009 සංශෝධනයේ තියෙන පළවෙනි උපලේඛනයේ ඇතුළත් වෙන්නේ ආරක්ෂිත නොවන ශීරපායි සතුන් සහ උරගයින්. ඒ කියන්නේ ඒ සතුන් ආරක්ෂිත නැහැ. කරදරයි වගේ නම් ඉතින් මරලා දැම්මත් කමක් නැහැ කියන සංකල්පය තමයි එතන තියෙන්නේ. අපි ඒ සතු මේ කවුරුන්ද කියන්නේ ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒ සතුන් හැරෙන්න. එතන ඉන්නවා සත්වයින් මට මතක විදියට දහතුනක් ඉන්නවා. එතන ආරක්ෂිත නොවන සත්වයින් දහතුනක් ඉන්නවා. මේ දහතුන ඇරෙන්න සෙසු සියලුම ජීවීන් කියන්නේ ශීරපායි සතුන් සහ උරගයින්ට එරෙහිව කරන මෙන්න මේ ක්‍රියා. බිත්තර ගන්න, එහෙම නැත්නම් කූඩුවක් විනාශ කරන, එහෙම නැත්නම් අල්ලගන්න මේ කියන මොනවා හරි ක්‍රමයක් භාවිතා කරන, මරණ ලද මියගිය හෝ අල්ලා ගන්නා ලද එවැනි ශීරපායි සතෙකුගේ හෝ උරගයින් මේ තිසරු මට මේ මේ මෙතන මේ මේ නේ මේ මොකද්ද මේ ඩ්‍රොප් ඩවුන් මෙනු එක අයින් කරන්න විදියක් නැද්ද? පුළුවන්. එතන ඒ අර මේ මෙනු එකේ තියෙනවා හයිඩ් ෆ්ලෝටින් වීඩියෝ කන්ට්‍රෝල්ස් කියලා එකක්. කොතනද තියෙන්නේ? ඒකේ අර උඩ නිකන් මේ මෙනු එකක් වගේ එකක් තියෙනව නේද? ඩොට් 3ක්. හයිඩ් ෆ්ලෝටින් වීඩියෝ. හරි. Thank you.
එතකොට මරණ ලද හෝ මිය ගිය හෝ අල්ලා ගන්න ලද එවැනි චිරපයි සතෙකුගේ උරගෙක්ගේ හෝ එවැනි චිරපයි සතෙකුගේ උරගෙක්ගේ කොටසකින් සාදන ලද භාණ්ඩයක් හෝ එවැනි චිරපයි සතෙකුගේ උරගෙක්ගේ මස් හෝ මාංශ හෝ බිත්තර දැන් ඔබට පේනවා ඇති මරණ ලද ඒ කියන්නේ මරන්න කවුරු හරි මැරුවා හරි මම මැරුවා හරි මිය ගිය වෙන හේතුවක් නිසා මිය ගිය සතෙක්ගේ හරි එනසම් අල්ලගත්ත මං අල්ලගත්ත සතෙක්ගේ හරි මේ කිසිම ආකාරයක ජීවි මේ කිසිම ආකාරයකින් තමා සම්තකයට ආපු ජීවියෙක්ගේ මස් හෝ එහෙම නැත්නම් කොටසකින් සාදන ලද භාණ්ඩයක් එහෙම නැත්නම් බිත්තර තමාගේ සම්තකයේ තියෙන්න බෑ ඒ කියන්නේ සරලවම ගත්තොත් අපිට ඇද්දත් මුද්දක් දාන්න බෑ අපිට කොටියෙක්ගේ දතක් බෙල්ල එල්ලගෙන ඉන්න බෑ දැන් මේ සම්බන්ධයෙන් මොනවාද අපි ජාතික සමුද්‍රීය රක්ෂිත භූමිය ගැනත් කතා කරා එතකොට ඒ රක්ෂිත භූමියකින් පිටත තියෙන කොරල් එකකින් ගත්ත බ්ලැක් කොරල් කෑල්ලක්වත් අපිට ළඟ තියාගෙන ඉන්න බෑ මේකයි මේ නීතිය මම ඒක පුනපුනා කියන්නේ වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත ඉතා ප්‍රබල නීතියක් ගැටලුව මේක ඇයි ක්‍රියාත්මක නොවෙන්නේ කියන එක අපි තව ඉස්සරහට යනකොට මේ සියලුම සතුන් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සාකච්ඡා කරමු එතකොට දැන් මේ සතෙක්ගේ පදම් කළ හෝ පදම් නොකළ හැම අපි ළඟ තියෙන්න බෑ අන් අපි ළඟ තියෙන්න බෑ ඊළඟට කිසිම දෙයක් විකුණන්න අපිට බෑ එහෙම විකුණන්න අපිට මිලදී ගන්නත් බෑ දැන් පළවෙනි උපලේඛනයේ සිටියා කියලා ඒ සතුන්ටත් මේ ආරක්ෂාව අනවශ්‍යද කියන ප්‍රශ්නේ ඒ සතුන් දැක්කම ඔබට හිතේ. මේ වැරදි කරන පුද්ගලයෙක් වරදකට වරදකරු වියුතු අතර එසේ වරදකරු කිරීමේදී රුපියල් 30,000කට නොඅඩු 50,000කට නොවැඩි දඩයකට හෝ දඩයමදි කමක් නැහැ හෝ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය යුතුයි මේ බන්ධනාගත කිරීමේ කාල සීමාව ඉතාම හොඳ කාල සීමාවක් ඉතින් ඒක නිසා මේක ක්‍රියාත්මක වෙනවා නම් මේ සම්බන්ධයෙන් වැරදි කරන්න පුද්ගලයෝ මං හිතන්නේ ඇත්තරම බිය වෙයි ඊළඟට අනිත් කාරණේ මේ ආඥාපනතේ දෙවන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති යම් ශීරපයි සතෙකුට හෝ උරගෙකුට දෙවන උපලේඛනයේ තියෙන්නේ දැඩි ලෙස ආරක්ෂිත ශීරපයින් සහ උරගෙයින් එරෙහිව මේ වගන්ති යටතේ තහනම් කරලා ද යම් ක්‍රියාවක් සිදු කරන යම් තැනැත්තෙකු වරදකට වරදකරු වියතු අතර එසේ වරදකරු කිරීමේදී රුපියල් 30,000කට නොඅඩු ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය යුතුයි අපිට තව ප්‍රශ්නයක් එක්කෙනෙක් අහලා තියෙනවා චැට් එකේ සිප්පි කටු එකතු කරන එක තහනම්ද කියලා තිලින්නේ ඒකකට අපි ඉස්සරහට කතා කරනවා හරි ඊට පස්සේ තව කෙනෙක් ප්‍රශ්නයක් අහන්න බලාගෙන ඉන්නවා ලහිරු පත්නායක ඔව් මාලගය මට පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා මෙතන මේ අර දඩේ සහ මේ බන්ධනාගාරගත කිරීම එතන හෝ කියලා එකකින් බෙදෙන වාක්‍ය වෙන් වෙනවානේ ඔව් එතකොට මේ එතකොට දඩේ ගෙවලා මොහරි බයස් ක්‍රමයකින් දඩේට විතරක් ගිහිල්ලා එතනින් ගැලවෙන්න පුළුවන්ද නැත්නම් මේ බන්ධනාගාරගත කිරීම අනිවාර්යෙන් යවන්න ක්‍රමයක් තියෙනවා මොකද දඩේ අන්තිම හොඳටම මදිනේ මොකද ඇද්දල්ලා විකුණ 30,000ක් බේර ගන්න බැරි කම නැහැනේ ඔව් ඔව් ඔව්ලා හිරු මෙහෙමයි දැන් මේ දඬුවම නියම කිරීමේ අයිතිය තියෙන්නේ අධිකරණයට අධිකරණය තමයි තීරණය කරන්නේ දඩය විතරක් දෙනවද එහෙම නැත්නම් දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකම දෙනවද එහෙම නැත්නම් දඩය නැතුව බන්ධනාගාරගත කිරීමක් කරනවද කියලා දැන් ලහිරු මෙහෙමයි පුද්ගලයෙක්ට දඬුවම් කිරීමේදී අධිකරණයක් විසින් භාවිතා කරන නිර්ණායක කීපයක් තියෙනවා ඉතින්
ඒ නිර්ණායක 90 මේ සිදු කරලා තියෙන හානිය සහ උද්ගලයාගේ පසුබිම ඒ සියල්ලම සලකා බලලා තමයි දඬුවමක් නියම කරන්නේ. දැන් හිතන්න මේ වගේ අවස්ථාවක මම ගන්න ගොඩාක් හයිපොතෙටිකල් උදාහරණයක් හිතන්න එපා හින්දා හැම එකම මේ වගේ වෙනවා කියලා. අවුරුදු 3ක පොඩි දරුවෙක් ඉන්න සිංගල් පේරන්ට් තාතකින් තනි අම්මා නැති තාත්තා කෙනෙක් ඇද්දත් කෑල්ලක් විකුණනවා. විකුණලා අහු වෙනවා. අපි මොකද කරන්නේ? එතෙන්දි මානුෂීය පසුබිම් බලන්නත් ඕනේ, සිදුණු හානිය බලන්නත් ඕනේ. නමුත් පුරුද්දක් විදියට ඇද්දලා විකුණලා දෙවනි පාරක් තුන්වෙනි පාරක් හතරවෙනි පාරක් වරදකාරයෙක් වුණොත් මං හිතන්නේ කිසිම විනිශ්චයකාරවරයෙක් සැහැල්ලුවෙන් ඒ ක්‍රියාවලිය ගනී කියලා. පැහැදිලිද? පැහැදිලි. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා කෙනෙක්, මේ අපිට සත්තුන්ගේ ෆොටෝ ගන්න පුළුවන්ද ඒක සම්බන්ධයෙන්? මේ අපේ වෙලාවත් ඉවර වෙගෙන යනවා, මේ එහෙම වුණොත් ආය මේකට ලොග් වෙන්නත් පුළුවන්. ප්‍රශ්නේ ෆොටෝ ගන්න පුළුවන්ද බැරිද, ඒ ගැන තත්ත්වය කොහොමද කියන එක තමයි. ඔව් ෆොටෝ ගන්න පුළුවන්. ෆොටෝ ගැනීමට කිසිම ආකාරයක කරදරයක් නැහැ. හැබැයි අර කියපු නිර්ණායක ටික ඇතුලේ සතුන්ට කිසිම ආකාරයකින් හානියක් කරදරයක් බාධාවක් වෙන්න බෑ. දැන් උදාහරණයක් හැටියට ඔබ කුරුළු කූඩුවක ඡාය රූපයක් ගන්නවා නම් කුරුළු පැටව කියන්නේ අතිශය සංවේදී මේ ජීවීන් කොටස පැටවුනේ පොඩීනේ. දැන් ඔය පැටව ළඟට ගිහිල්ලා ෆ්ලෑෂර් එක ඔන් කරොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඔබගේ ෂටර් එකේ ශබ්දය අධික නම් ඒ චූටි කන් වලට ඒක දරා ගන්න පුළුවන් වෙයිද? ඊළඟට ඔබ ඡාය රූපය ගන්න ගහ උඩට නගින වෙලාවේ ගහ එළවිලා කූඩුව කඩාගෙන වැටෙනවා නම් මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ? මේ සියලුම දේවල් බලන්න ඕනේ. ඡාය රූප ගැනීමට කිසිම බාධාවක් නැහැ. නමුත් ඔබ කරන කිසිම දෙයකින් කිසිම ආකාරයකට සතාට හානියක් සිද්ධ වෙන්න බෑ. කිසිම ආකාරයකින් ඒ සතාගේ ස්වාභාවික පැවැත්මට හානියක් සිදු වෙන්න බෑ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම ඇහෙනවද? ඇහෙනවා. හරි. ඔබ මේ දකින්නේ දැඩි ලෙස ආරක්ෂිත ශිරපායි සතුන්ගේ සහ උරගෙන්ගේ නාමලේඛනය. මේක සම්පූර්ණ නෑ. දැන් ඔබට පේන ඇති පළවෙනියටම ඉන්නේ ලෝරිස්, ස්ලෙන්ඩර් ලෝරිස්. දැන් අපි දන්න විදිහට ලංකාවේ උණහපුළු විශේෂ දෙකක් ඉන්නවා. මොකද? කොරට් ප්‍රශ්නයක්. ආ? ඒක පේනවද? ඒ ලිස්ට් එක ෂෙයා වුණේ. ෂෙයා වෙන්නේ නැද්ද? විශාල මේ දැඩි ලෙස ආරක්ෂිත ශිරපායින්ගේ සහ උරගයින්ගේ නාමලේඛනය. මේක ඔබට පේනවා උණහපුළ නැටතේ ඇතුළත් කරලා තියෙන්නේ එක උණහපුළු විශේෂයයි. ලංකාවේ උණහපුළු විශේෂ දෙකක් ඉන්නවාද? මේ වගේ පොඩි පොඩි අඩුපාඩු කීපයක් තිබුණත් අපිට මෙතනින් විශාල හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පළවන උපලේඛනයේ අඩංගු ආරක්ෂිත නොවන ශීරපායි සතුන් සහ උරගයින් හැරුණම ඉතුරු සියලුම දෙනා ආරක්ෂිතයි කියන මතයේ තමයි අපිට ඉන්න තියෙන්නේ. ඉතින් එතෙන්ට ආවයින් පස්සේ දැන් මං ඉදිරියේදී ඔබට පෙන්වන ඒ සතුන් 13 දෙනා ඇරුණම ඉතුරු සියලුම සතුන් ආරක්ෂිතයි. මේ ඉන්නේ ආරක්ෂිත නොවන ශිරපායින් සතුන් සහ උරගයින් සුස් ස්ක්‍රොෆා වයිල්ඩ් බෝ එහෙම නැත්නම් අල්ලුරා කියලා අපි හඳුන්වනවා. ලීපස් නිග්‍රිකොලිස්
black naped hair එහෙම නැත්නම් හාව වල් හාව screen එක පේනවද ඔව් පේනවා Hystrix indica Indian crested porcupine එහෙම නැත්නම් ඉත්තෑවා Rattus rattus common house rat Geimia Rattus norvegicus brown rat එහෙම නැත්නම් දුමුරුමීයා Mus musculus Indian house mice Cossetamia එහෙම නැත්නම් Geihin mia Macaca sinica Sri Lanka talk monkey ඔබ දන්නවා මේ ආවේනික විශේෂ Semnopithecus entellus කියලා තමයි මේ ලැයිස්තුවේ තියෙන්නේ නමුත් ශ්‍රී ලංකාවේ මේ වෙනකොට තියෙන දත්තානුව අපිට ඉන්නේ Semnopithecus priam කියන හැලිවඳුරු විශේෂය මං හිතන්නේ ඉතින් මේ ඒගොල්ලෝ අදහස් කරන්නේ මේ විශේෂය වෙන්න ඇති කියලා Naja Naja, Natanaya, Indian cobra. Bangarus ciruleus, common crite, Telkarvala. Bangarus silanicus, Sri Lanka crite, Mudukarvala. Mekat avenika visheshayak. Daboya roselli, Russell's pit viper, Russell's viper. Tipolanga, Echis carinata, saw scaled viper, valley polanga. Minimate GV in Sri Lanka, Arakshita novana, Chirapa in Saha, Uragai. Then may like to Sambandin with Maragatlu Tienava, may Apidakina GV in Arakshita, via you to Ned. මේ ජීවීන් ආරක්ෂා නොකරන්නේ ඇයි කියන ගැටලුව මට තියෙන ප්‍රශ්නයක්. පක්ෂීන් සම්බන්ධ ප්‍රතිපාදන ඉස්සෙල්ලා වගේමයි ඒ සත්තු අල්ලගන්න මරන්න හානි කරන්න කොටසක් ළඟ තියාගන්න කිසිම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ කුරුළු පිහාටුවක්වත් අපි ළඟ තියාගන්න බෑ. මේ රක්ෂිත භූමියකින් පිටත ඇතුළත නෙමෙයි පිටත එහෙම වැරද්දක් කරලා වරදකට වරද කරවුවොත් රුපියල් දසදහසකට නොඅඩු 20000කට නොවැඩි දඩයක් හෝ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි කාලයකට දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක් මේ සාමාන්‍ය එදිනෙදා අපේ ජීවිතයේ අපි කරන දේවල් අපි කුරුළු පියාට අහුල ගන්නවා කුරුළු පියාට එකතු කරනවා නමුත් සතුන්ට හානියක් නොවුනත් නීතියෙන් ඒ සඳහා ඉඩක් නැහැ. දැන් මේ සම්බන්ධයෙන් නීතියක් තියෙන්නට හේතුව මොකද්ද කියලා හිතන්න දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් වැටෙන කුරුළු පිහාටුවක් අරගෙන මම ඒක එකතු කරනවා. අපේ කුඩා දරුවන්ට එහෙම විනෝදාංශ තියෙනවා. මොකද්ද ඒකේ තියෙන වැරද්ද? අපි මිනිස්සුනේ කාලයක් යනකොට මේක ට්‍රෙන්ඩ් එකක් වෙනවනේ. අරයා ළඟ පියාටු තියෙන. හරි. එන මාත් පියාටු ටිකක් එකතු කරන්න ඕනේ. ඊළඟට මේකට ව්‍යාපාරයක් ඇති වෙනවා. කුරුළු පියාටු. ඔන්න මේ මිනිස්සු කුරුළු පියාටු හොයනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන දේවල් ඉතින් 아무තේ කියන්න ඕනේ නැහැ නේද? ඉතින් ඒ ක්‍රියාවන් මේ ආකාරයෙන් සිදු විය හැකි ක්‍රියාදාමයන් පාලනය කරන්න තමයි මේ නීති පද්ධතියක් තියෙන්නේ. පාලකයියේ පොඩි බාධා කිරීමක් කරනවා මේ අපේ කාලය අවසන් වෙගෙන එනවා අපි හයට ලෙක්චර් ඉවර කරන අපි මේ සම්බන්ධ තව දිගට කතා කරනවා අපි වෙන සෙෂන් එකකට යනවාද තව දවසක එහෙම නැත්නම් අපි අදට මේ මොකද්ද කරන්න පුළුවන් අපි කාලය අවසන් වෙගෙන එන නිසා සමහරලාට ප්‍රශ්න තියෙන්න පුළුවන් කට්ටියට ඔව් අපි මේක මෙතනින් නවත්තමු මොකද මේ මම හිතන්නේ දැන් තව ඉදිරියට ඉස්සරහට යන්න තියෙනවා ගොඩ
තව සෙෂන් එකකදී අපි මෙතනින් එහාට මෙතන ඉඳන් කන්ටිනියු කරමු මම හිතන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් කට්ටියට දැන් ප්‍රශ්න අහන්න දෙමු නේද ඔව් අහන්න දෙමු ඔව් මාලකයි ඒ ඔව් මේ දැන් ඔය පක්ෂීන් සම්බන්ධ ප්‍රතිපාදන යටතේ දැන් මේකෙදි කුරුළු විහාටුවක්වත් ඇත්තටම අපිට එකතු කරන්න බෑ නීතිය හැටියට නමුත් දැන් වෙළඳ පොලේ දැන් අපි දකින කුරුළු විහාතු මේ එකතු කළා එක එක විවිධ විදි විසිතුරු නිෂ්පාදන කළා තියෙන අලංකාරය සඳහා භාවිත කරන දැන් මේවා වෙළඳ ප්‍රසිද්ධිය විකුණන්න තියෙන මේ වෙනකොට දැන් ඇත්තටම මේ සම්බන්ධව නීතිය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ ඒක තමයි මටත් තියෙන ගැටලුවක අසු දැන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලංකාවේ තියෙන මම කිව්වා වගේ පොලිසිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආයතන ලංකාවේ තියෙනවා ඔවුන් ඇයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන ගැටලුව මටත් තියෙනවා අනිත් එක දැන් කුරුළු පිහාරු සම්බන්ධ කතාව ගත්තයින් පස්සේ මේ වෙනකොට අපිට ලංකාවේ ඇතුළත ඉන්නවා අර සුරතල් පක්ෂීන් විශේෂ පිටරටින් ආනයනය කරලා මෙහෙ ගෙනල්ලා ඇති කරන පක්ෂි විශේෂ ගණනාවක් ඉන්නවා ඒ සතුන්ගේ පිහාටු මෙතනට අයිති වෙනවාද කියන්නත් බෑ සහ දැන් ආරක්ෂිත නොවන පක්ෂීන් කියලා ඉන්නවනේ පක්ෂීන් පස් දෙනේ කපුටෝ දෙන්න ආරක්ෂිත නැහැ ඊළඟට රෝසින්ග් පැරකිට් රෑන ගිරව ආරක්ෂිත නැහැ ඊළඟට ස්පොටඩ් මුනියා ලයකායුරු වීකුරුල ආරක්ෂිත නැහැ ඊට පස්සේ වයිට් බැක් මුනියා නිදඹ සුදු වීකුරුල ආරක්ෂිත නැහැ ඉතින් මේ මේ සතුන් සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඇත්තටම දැන් මම පුද්ගලිකව දැකලා තියෙනවා දැන් ඔයතන මේ කොහෙද මුදුන්ගොඩ පැත්තට යනකොට මේ පාර දෙපැත්තේ කූඩු වල දාගෙන මේ වීකුරුල්ලෝ ඕන තරම් ඉන්නවා විකුණන්න. ඉතින් මේ සතුන් ආරක්ෂිත නොවන විදියට නම් කරලා තිබීමෙන් මම දන්නේ රජය මොකක් බලාපොරොත්තු වෙනවද කියලා. සහ කසුන් කියෝ වගේ එක හොයලා බලන්න ඕනේ මේ විකුණන්න තියෙන්නේ ආරක්ෂිත සතුන්ගේ එහෙම නැත්නම් මේ මේ පනතින් ආරක්ෂාව ලැබෙන සතුන්ගේ කුරුළු පිහාටුද එහෙම නැත්නම් වෙනම් ආකාරයකට එකතු කරගත් කුරුළු පිහාටුද කියන එක මම නම් මේ හිතන්නේ මේක ඒ කියන්නේ මේ දැන් පක්ෂීන් වලදම ඒ කියන්නේ ඒක විදේශීය අනායනික පක්ෂීන් මේ වගේ ආරක්ෂිත නොවන පක්ෂීන් දැන් මේක ව්‍යාපාරයක් වෙලා තියෙන රට ඇතුළේ මේක මම නම් හිතන්නේ නියාමයකට යා යුතුයි ඒ කියන්නේ මොන පක්ෂීන්ද විකිණිය යුත්තේ සමාජයේ දැනුවත් නැහැ ඇත්තටම දැන් මොනර පැටි කුණන් තිබුණොත් අපේ මිනිස්සු අරන් එන්න පුළුවන් මයින් පැටි එක කුණන්න පිළිහිඩුවේ කුණන්න තිබ්බොත් අරන් එන්න පුළුවන් ඇවිල්ලා කූඩුවක දාලා හදන්න පුළුවන් හැබැයි මිනිස්සු දන්නේ ඇත්තරම මේ සතා මොන වගේ සතෙක්ද මෙයාට මොන ආරක්ෂාවක්ද නීතියෙන් දීලා තියෙන්නේ මෙයා හැදුවොත් මට මොකද්ද වෙන්නේ මේ කියන தත්ත්වයේ සම්බන්ධ දැනුමක් නැහැ ඇත්තරම මිනිස්සුන්ට ඔව් නෑ ඒ සමාදේ මම දැන් ඔබ පොඩි දැනුවත් කිරීමක් කරන්නම් මේ බ්ලැක් ක්‍රෝ කළු කපුටා කොළඹ කාකා කියන්නේ අපි ග්‍රේ 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 නෙක්‍රෝ ලයකායුරු වීකුරුල්ලා නිතඹ සුදු වීකුරුල්ලා රෝස් රින්ග පැරකිට් රෑන ගිරවා මේ පක්ෂීන් පස් දෙනා හැර වෙන කිසිදු පක්ෂියෙක් සම්බන්ධයෙන් කිසිම දෙයක් අපිට කරන්න බෑ කිසිම දෙයක් අපිට කරන්න බෑ දැන් මේ පස් දෙනත් ඇති කරන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා කාක්කෙක් මිනිස්සෙක් ගෙදර ඇති කරන්න එතන ගැටලුවක් තියෙනවා කාක්කා කියන්නේ ඇත්තටම පුරුදු කරලා මේ හොරකම් වලට වගේ දේවල් වලට යොදා ගන්න ඉතාලම පහසුවෙන් මේ පුරුදු කරන්න පුළුවන් සතෙක්. ඔව් ඔව්. ඉතින් ඒ වගේ සතෙක් ඇති කිරීම සම්බන්ධයෙන් මොන වගේ ප්‍රතිපාදනයක් ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් තාම ප්‍රතිපාදන රටේ නැහැ. පක්ෂීන් ඇති කිරීම සම්බන්ධ මේ කියන්නේ මේ මේ අපි කතා කරන ලංකාවේ තුළ ඉන්න පක්ෂීන් සම්බන්ධයෙන් මේ පස් දෙනාට විතරයි ওই ප්‍රශ්නේ තියෙන්නේ ඇති කරන්න පුළුවන්ද බැරිද කියන එක. අනිත් එක්කෙනෙක්වත් ඇති කරන්න බෑ. වුණාර්මද? ආයි මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් හිතන්න හදිස්සි දැන් වැටලීම් ගැන අර කතා කරන්නේ. ඒ හදිස්සි වැටලීමකදී දැන් අපි දැන් මොකක් හරි ඒ වැටලීමෙන් පස්සේ නඩු මාර්ගයකට යනවනම් ඒ වැටලීමට සම්බන්ධ වෙන්න පුළුවන් දැන් වනජීවි දෙපාර්තමේන්තුවේ අය පමණක්ද අනිවාර්යෙන් පොලිසිය එක්කයි යන්න ඕනද ඒ වගේ මොන හරි කන්ඩිෂන්ස් තියනවද හදිසි වැටලීමකට යන කට්ටියකට ඒ කියන්නේ වන සංරක්ෂණයකටත් කරන්න පුළුවන්ද දෙගොල්ලටම පුළුවන්ද පොලිසිය අනිවාර්යෙන් ගෙනියන්න ඕනද ඒ වගේ මොනවද තියෙනවද ඔව් දැන් ඒ ඒ ඒ වගේ තරක දිනංගි අපි බලන්න ඕන නීතිය නෙමෙයි ගොඩක් වෙලාවට නීතිය සහ අපි කියන සාධක දෙකම
දැන් වන සංරක්ෂණ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පනත ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ බලතල තියෙනවා. ඒ වගේම පොලිසියට ශ්‍රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කරන ප්‍රධානතම ආයතනයේ වශයෙන් ඒගොල්ලන්ටත් මේ වැටලීම් වලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තනිවම ගිහිල්ලා මේක කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ. අල්ලපු ගෙදරට කොස්කොලයක් වැටුණත් අපි දෙගොල්ලන්ට කතා කරලා බේරගන්න බැරි රටක අපි ඉන්නේ. එතකොට වනජීවි වැටලීමක් වගේ දෙයක් කරන්න යනකොට ඒක පහසු වෙන වැඩක් කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ නිසා අපි සන්නද්ධ වෙලා යන එක තමයි හොඳම දේ. පුළුවන් නම් ග්‍රාම නිලධාරී ප්‍රාදේශීය ලේකම්දනුවත් කරලා එතන නියෝජිතේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වෙනවා නම් ඔවුන් විශේෂයෙන්ම පොලිසිය මේ සියලුම දෙනා අරගෙන පුළුවන් නම් තව නීතිඥයෙකුත් ඔතෙන්ට එකතු කරගෙන යන්න පුළුවන් නම් වැටලීමකට ඉතා සාර්ථක වැටලීමක් කරගන්න පුළුවන්. දැන් එතකොට පහුගිය දිනවල මේ මේ STF එකෙන් දැම්මා මේ මේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව වන ඒ කියන්නේ කැලෑ කැපී මේ වන සතුන් මැරීම මේ සම්බන්ධව දැන් ඉතින් එතකට එයාලට මේ පනත කිසිම විදිහක විධිවිධානයක් නැතුව නේ මෙයාලා මැදිහත් වෙන්නේ. නෑ නෑ එයාලට නැහැ කියන්න බෑ මේ කසුන් වනජීවි සංරක්ෂක අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට තමා සතු බලතල ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙක්ට ඒ කියන්නේ සුදුසු පුද්ගලයෙක්ට පැවරිය හැකි. එතකොට ඒ ප්‍රතිපාදන යටතේ වනජීවි සංරක්ෂක ජෙනරාල් වලයාට පුළුවන් තමාගේ සහයට රජයේ පිළිගත් ඕනෑම ආයතනයක් හදවන්න. ආ රයිට් රයිට් රයිට්. ඔව් ඔවුන්ට මැදිහත් වීමේ හැකියාවක් තියෙනවා. මේ අවසාන වශයෙන් කරන්න තියෙන යෝජනාව තමයි මේ මේ අපි දැන් මේ කරගෙන ආපු වැඩේ මේ ආයි තව හෙට අනිද්දම දවසක් දීලා අපිට නැවත මේක මේ චිත්‍ර ටික කරන්න පුළුවන් නම් හොඳයි. නෑ මම හිතන්නේ අතර අපේ ශ්‍රී ලංකා සමාජ සංරක්ෂණ සංසදය මේ දේශන ගැන කතා වෙනකොට ඉස්සෙල්ලාම අපි මේක ගැන කතා වෙනකොට මේක දේශන මාලාවක් විදියට කරගෙන යමුයි කියලා තමයි යෝජනාව ආවේ. මොකද කියන්නේ මේ නීති කීපයක් එකක් දෙකක් නෙමෙයි ගොඩක් අනිත් එක විශාලයි. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තාක්ෂණික වශයෙන් සංකීර්ණයි. අපි අධ්‍යයනය කරන්න ඕනේ කරුණු ගණනාවක් තියෙනවා මේක ඇතුලේ. ඒක නිසා එක දේශනයකින් මේක කරලා ඉවර කරන්න බැහැ කියන තැන මමත් ඉන්නවා සහ සංගමයක් ඉන්නවා. අපි පුළුවන් තරම් ඉක්මනට නැවත වරක් මේකේ ඉතුරු ටික ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්නට දිනයක් යෝජනා කර ගමු. බොහොම ස්තුතියි මාලත අයියේ. අද දවසේ ඇත්තම ඉතාමත් සාරවත් ඒ වගේම අපිට නිතර අහන්නට නොලැබෙන ඒ වුණාට පරිසරයට ආදරය කරන ඒ වගේම පරිසරය හා වනසතුන් ආරක්ෂා කරන්න ගොඩක් කැප වෙලා ඉන්න ගොඩක් අයට ඒගොල්ලෝ ගොඩක් දැනගෙන ඉන්න ඕන කරුණු කාරණා ගොඩක් මේ අද දවසේ දේශනයෙන් අපි දැනගත්තා. ඉතින් ඒනට ඔබලන්ට තේරෙනවා ඇති මේක එක දවසකින් පැයකින් දෙකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. ඒ හින්දා අපි සංසදයේ තීරණය කරලා තියෙනවා මේක දේශන මාලාවක් විදිහට ඉස්සරහට ඔබලන්ට අරගෙන එන්නේ. ඒ පිළිබඳව තොරතුරු ඒ දේශන පවත්වන වේලාවන් අපි ඔබලන්ට ඉස්සරහට දැනුම් දෙන්නම්. ඉතින් අද දවසේ කරපු ඒ හරවත් දේශනය වෙනුවෙන් අපේ සංසදයේ ආරම්භක සාමාජිකයෙක් වන නීතිඥ මාලව පල්ලිගුරුගේ මහතාට සමනල සංරක්ෂණ සංසදයේ වෙනුවෙන් මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ දේශනයට සහභාගී වූ සියලුම දෙනාට සමනල සංරක්ෂණ සංසදයේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔයගොල්ලෝ ඉගෙනගත්ත දේවල් ඒ කරුණු පරිසරය ආරක්ෂා කරගන්න ඔයගොල්ලෝ ප්‍රයෝජනයට ගනී කියලා අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරි සතියන්තයේ ලෝක පරිසරය දිනය වෙනුවෙන් අපි තවත් විශේෂ දේශනයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ සඳහා ඒ පිළිබඳව අපි ඉස්සරහට සමාජ මාධ්‍ය ඔස්සේ උලන්ට ඒ තියෙන වෙලාවල් දැනුම් දෙන්නම්. ඉතින් ඒවත් අපේ සංසදයෙන් මාසෙට කරගෙන යන මාසික දේශනය තියෙනවා. ඊළඟට අලුතෙන් පටන් අරන් තියෙනවා අපේ කිඩ්ස් ප්‍රෝග්‍රෑම් එක. අපි පුංචි ළමයි අරමුණු කරගෙන
දේශනමාලාවක් අලුතෙන් කරගෙන යන්න ඔර්ගනයිස් මේ වෙනකොට සංවිධානය කරලා තිනවා ඒ පිළිබඳව තොරතුරු අපි ඉස්සරහට උගලන්ට දැනුම් දෙන්න. ඉතින් ඒ සියලුම ඒ දේවල් ඒ දේශනවලට සහභාගී වෙන්න කියලා ඉස්සරහට අද දවසේ සමාජ සංරක්ෂණ සංසදයේ වෙනුවෙන් අපි ඔහුල ඔක්කොටම ආරාධනා කරලා ආරාධනා කර සිටිනවා. ඉතින් අද දවසේ දේශනෙට සහභාගී වූ සියලු දෙනාට සහය දුන් සියලු දෙනාට ස්තුති කරමින් අද දේශනය මේ විදිහට අපි නිමා කරනවා. බොහොම ස්තුතියි.